තාලා ැංඟෝගොල්ලෝ ශාක පටක ගැන හොඳ ඔබෝධයකින්නේඉන්නේ නේද ශාක පටකවල කොහොමද වර්ගී කරණය ඒ පටක වර්ග ගැන නෙද ඒවැයිතියෙන විශේෂය අවස්ථාවන් ගැන? නෙද එක එකක් සංසන්ධනය කරන්න මේ හැකියාව කෝහදැන් පුතාලට තියෙනවා. මොකද ශාක පටක ඔගුලු නිරීක්ෂණය කරලා හොඳ නද ඒ හැම දෙයක්ම අධ්‍යනය කල්ලා ඉන්න පුතාලා. හරි දැංහෙනං අපි මෙතෙන්ඩි කතා කරන්නේ සත්ව පටක ගැන. මෙතින් ද්‍යපි කතා කරන්න මොකක්ද සත්ව පටක ගැන. එතකොට සත්තු පටකවල කෘ්‍යයානුව ඒවා වර්ග කරන්න පුළුවන්. තෙන සත්ප පටකල අපිට කෘ්‍යනුව ඒ වර්ග කරන්න පුුවන්. හැබැයි මේ වර්ග ගොඩට බෙදෙනවාපුතිේ. සංකීර්ණ අපිට මේක අද්‍යනය කරන්න පුළුවන්. නමුත් ඕගොල්ලන්ගේ විශය නිර්දේශය යටතේ කොළහවසර විශය නිර්දේශයයට තේ පුතාලට අත්්‍යනය කරන්න තියෙන් තියන්නේ. පෘ් වංශීන්ගේ දේහය තුළ තියෙන ප්‍රධාන පටක වර්ග හතරක් ගැන විතරයි. තේරුුණාද ප්‍රධාන පටකවර්ග හතරක් ගැන විතරයි පුතාලට අධ්‍යනය කරන්න තියෙනෙ. විශේෂ පටක වර්ග ඕනතරන් තියෙනවා නමුත් ඒ වගේ සුවිශේෂී පටකවර්ග හතරක් ගැන විතරයි. මෙතෙදදි පුතාලට අධ්‍යනක කරන්න තියනෙ. මොනෝද බලම්ේ පටක වර්ග හතර අපිට අධ්‍යනේ කරන්න තින පටකවර්ග හතර මොනවාද කියලා. අපිට මෙතෙන්දි කතා කරන්න තියෙනවා අපිච්චද පටකය ගැන. අපිච්චද පටකේ ගැන කතා කරන්න තියෙනවා ඒ වගේමයි පේෂී පටකේ ගැන කතා කරන්න තියෙනවා පේෂී පටකය ඒ වගේම අපිට තියෙනවා සම්බන්ධක පටකය ගැන කතා කරන්න ඒ වගේම අපිට කතා කරන්න පුළුවන් ස්නායු පටකය ගැන Enang, athiri, <nir> . පෙනනේද එනං පෘෂ්ටවංශිකයන්ගේ දේහය තුළතියන පටකවර්ගාතරින් අපි මේ විශය නිර්දේශයටර්ය කතා කරන්නේ මෙන්න මේ පටකර්ද හතර ගැන විතරයිපුත. අපිචද පටකයයි පේශී පටකයයි සම්බන්ධක පටකයයි, ස්නායු පටකයයි ගැන විතරයි. තෙරුණානේද හරි අපි දැන් හෙනං ඉසල්ලම බලමෝ කතා කරන්න, මිනිස් දේහය තුළ දක්නට ලැබෙන පටක වර්ගටික පේන ආකාරයෙක් මොන මොනවගේ විදිහටද මොන තැංවලද පෙහිටල තියෙන්නේ කියලා. බලන පුතාල මෙන බාන සම්බන්ධක පටකය කියලගත්තම රුදිරසයිලවලනේ ද එකකට එකක් සම්බන්ධ වෙලා තියන තැංවල තමයි මේ විදිහරතියෙන්නෙමේ. පේනෝොනෙද සම්බන්ධක පටක තිෙන ආකාරය. තුළ මේ බාන්න මේ අස්තිී පටකයන අපි එච්චර කතා කරන්න ඇතෙන්දී. අපිච්චද පටකය අපි කතා කරනන සමය මත්තු පිට මේ තියෙනවා අපිච්චද පටකය නේද ඒ වගේම ගොඩාක් මේ ඉන්ද්‍රියන් වල මත්තු ආවරණය වෙලා තියෙන මේ අපිච්චද පටකය මගේ. නේද ස්නායු පටකය ප්‍රධාන වශයෙන් මධ්‍ය ස්නාායු පද්ධතියේ තියෙනවා මේ සයිල බලාගන්න පුළුවන්න්නේ දැමුණ අද මේ මොලය සුෂුම්නාව න දැමනි මේ දිගටම ඒ ස්නායි පට විදලා යන ට පසමතරින් පර්ය්‍යන්ත ස්නායි පද්තිය හම පැතරම විහිදිලා තියෙනවා රව හැම එකකම තියෙන්නේ සයි ඇ ර හරදය තුළ තීරම්මනු අදහර්ත්පේෂී පටකය සුවිශේෂී ඒක හරදේටන ද හරදය විතරයි තිෙන්නේ මේ වගේ හපේශී පටකේ තියනවා. ඉඟට සිනිදුපේශී පටකය නද මේ වගේ අන්ත්‍ර ආශිතවර් සිනිදුපේශී පටකය බලාගන්න පුළුවන්. තරම මේ වගේ අපි මිනිසාගේ ශරීරය තුළ බැලුවම මේ වගේට සමූහයක්ති න තවත් පටක වර්ගතන අපි කතා කරන කවාර්ගටික මේ වගේ විහිදිලා තියෙනආකාය පුතාලට බලාගන්න පුළන් අපි මේ පටක නිර්ීක්ෂණය කළලා බලන අ පුතයන් වීක්ෂේ තර පුතාලට අඳුනගන්න පුළුවන් මේ ටක මොන වගේද කියන නෙද. එඒ පටකවල ලක්ෂණ ගැන අපි කතා කන්න අඇතකොට පුතාලට ඒබිල් බඳව හොඳ අවබෝධයක් ලබාගන්න පුළුවන්. හරි හෙනම් අපි බලමෝ මුලින්ම අපිච්ද පටකය ගැන කතා කරන්න. හරි පුතාල අපි මුලිම බලමුෝහෙනං. අපිච්චද පටකය පිළිබඳව අපිච්චද පටකය කියල කිව්වාම, පෘෂ්ිවංශී දේහයේ සියලෝම පෘෂ්ට. ඔක්කෝම පෘෂ්ට බාහිරහා අභ්‍යන්තර සියලුම පෘෂ්ආාවරණය කරන්නේ අපිච්චද පටක මගින් තමයි ආස්තරනය කරන්න. මේ හැම තැනකම ගත්තම බාහිර සම මතු පිට තියන්නේෙ ඔක්කොම අපිච්චද පටකය. මුළු හපේ අබාහිර ආවරණය තුළම තියනෙන අපිච්චද පටක. අ්‍යන්තරය ගත්තත් මංක ඕගලන්ට සියලුම තියෙන ඉද්‍රියන් වල ඔක්කගම වටේට ආස්තරනය වෙලා තියන මුුණනුව ඇදපුතේ. අපිච්චද පටකය මගින් තමයි ආස්තරනය වෙලා තියන. සියලුම පෘ්ට බාහිරහා අභ්‍යන්තර අපිච්චද පටක මගේ නාස්තරනය කරනවා. ති අද පුතාලට ඇතැම් අපිච්චද පටක තනි සයිලස්තරයකින් සමන්විත වනාතර ඇතැම් මේවා සයිලස්තර කීපයකින් සමන්විතයි. සමහර මේ වගේ අපිච්චද පටක තියෙනවා එක සයිලස්තරයයි තියෙන්නේ. නමුත් සමහරවා, කදවෙලා තිනේ ස්තර කීපයකින් තියෙන ස්තර දෙකින් තියනේව තියෙනවා තුනකින් හතරකින් ඒවගේ ස්තරකීපයකින් පවතිනේවා තියෙනවා. හරි එතකොට හිෙන අපි බැලුවතුන්. අපිච්චද පටකවල ලක්ෂණ උගලන්ට පේනවා මෙැන මෙන්න බාන ිචද පටකයක සුරූපය මොන වගේද කියපුතේ පේනවානේද. අපිච්ද පටකක ස්ුරූපය නේද තදින් ඇහිරිලා තියෙනෙ මේ සசைල්ලම බා ළ ළග ങග ළංග හෙරිලාතියෙන. නි්‍යශ්චි තියෙනවා ඩංගු වෙලා මේ හැමේකම මේ හැම අපිච්චද පටකයක්ම තියෙන්නේ පුතේ මෙන්න මේ වගේ පාදස්ත පටලයක් මත. මේ පාදස්ත පටලයක් මත තමයි මේ අපිච්චද පටක තියෙන්න්නේ. ද මේ අපිචදට ගලවිලා යන්න පුළුවන්. අයි නැවතේව වැඩෙන වයිට පස්සේ. තෙරු නද මේ වගේ පාදස්තට සුවිශේෂී ලක්ෂණ, පාදස්ත පටලයක් මත පිහිටලා තියනක. තඳින්න්න ඇහිරිලා තියෙන එක. උනවගේ සවිශේෂී ලක්ෂණ මේ අපිච්චද පටකේට තියනවා. ச்ச பவල ලෂணகன அ புலவாம் பலரனியக்க அச்சத பட்டக்க சை அச்சத පட்டக்க சை. පාදස්த පட்டයක් ம பாාදස්த පட்டலයක් மத்த. පිහිටා ඇත හැම එකක්ම තියන්නේ මෙ මේ වගේ පාදස්ත පටලයක් මත තමයි පිහිටල තියෙන්නේ. පෙනනද පුතාට ළඟට සයිල තදින් ඇහිරිලා තියනවා. සයිල තදින් ඇහිරී ඇත. ල තදීින් ඇහිරිලා තියෙනවා. එවගේ න්‍යශ්චි සහිත සයිල තියන. නේද න්‍යශ්චි පහිටලලාතියෙනවා. ඉළඟට පුතේම අපිච්චද පටකව සයිලවලට පටකයට රුදිර සැපයුමක් නෑ. රුදිර සැපයුමක් නැත රුදිර සැපයුමක් නැත රමගලාන්ට පෝෂණය සපයන්න කවද. රුදිර සැපයුමක් නෑ මේ අපිචද පටකවල තියන සයිලවලට ගට පෝෂණය සපයන් මේ පාදස්ත පටලය මගින් වෙනනොද පුතාලට මේ පාදස්ත පටලය මගින් තමයි පෝෂණය සපය රුදිර සැපයුමක් නැත පාදස්ත පටලය මගින් පාදස්ත පටලය මගින් පෝෂණය සපයයි පෝෂණය සපයයි ෙනදපුතා එනං අපිච්චද පටකවල ලක්ෂණමොනවද අපිච්චද පටකේ සයිලහි පාදස්ත පටලයක් මත පිහිටලතින්නේ හැමතිස්සම නෙද සයිල තදීන්න හෙරිලා තියෙනවා න අෂ්්‍රිසාහිතායි වෙනවා පුතාලට රුදිර සැපයුමක් නෑ මේ අපිච්චද පටකයට මේ සයිලවලට එනං ඒ පාදස්ත පටලේ මගින් තමයි මොව පෝෂණය කරන්නේ. තෙරෙන නෙද පුතාලට හරි දැං එහෙනනම් මේ ලක්ෂණ පුතාලග ඔළු වී තියෙනවනේ පි දැම් බලමු එහිෙනං අන්වීක්ෂ තුළින් මෙ මේ වගේ අපිච්චද පටකයක් නිරීක්ෂණය කරලා. පුතාට මම ස්තිරකදාවක් ඇසුරෙන් මේ අපිච්චද පටයක් පුතාලට පෙන්න්නන තවට ොඳදට පෙෙනේ. අ පාදස්ත පටලේ මත අපිච්චද පටකේ සයිල ඇහිරිලා තියෙන ආකාරය හොඳින් බලාගන්න පුළන් දැන් මෙ මේ කියන ලක්ෂණ පුතාලට හොඳින් බලාගන්න පුළුවන් අපිච්චද පටකයක. හරි පුතාල දැන් හගුලු අපිචද පටකය ගැන ඉගෙන ගත්තනේ. ං ඕගලන්ට අපිච්චද පටකය අන්වීක්ෂෙන් පෙන්න්නේන්න ස්තිරකදවාක් කැසුරින් අපි බලමු අපිච්චද පටකය කොයි වගේද පන්න කියලා මෙ ස්තිරකදා කීපයක් මත ෝරගෙන තියන ෝගලන්ට පෙන්න්න ඉසලමං අපිචද පටකය ගැන පෙන්න්නනනාමකදක් අපි ද කතාකරපු හිදා බලන්න පුතාලට මේ විදිහට අපි අන්විීක්ෂයට දාලා පනිවැරදිව මේ සැකසුමාරගෙන හරි आ, ने, ने ි පසේ අන්වීක්ෂය තුළලින් බලලා අපිට පුළුවන් මේක පැහැදිලි අවස්ථාවට ඔන්න මන්දැං ඔගුලන්ට අබ බලය යටතිේ පෙන්නවා පුතාලට පැහැදිලියෝ බලාගන්න පුළුවන් මේක ස්තර දෙකක් තියෙනවා අ පාදස්ත පටලය මත තමයි පිහිටල තියන්නේ බාන පැහැදිලි රූපයක් පේෙනවානේද පුතාලට එන අපිච්චද පටකේ දැංගොයි කිය පුලස්ර ලක්‍ෂණ ඔක්කෝම උගලට බලාගන්න පුළුවන් පාදස්ත පටලයක් මත පහිටල තියන්නේ නද සෛඩ ලඟග හෙරිලා තියෙනවා රි එෙනම් පහැදිලි රපයක් පුතාලා දකින්න ඇති. හරි පුතාලා දැං ඔගළොන් දැක්කනේද මේ අපිචද පටකක ස්වරූපය පුතාල නිරීක්ෂණය කරානේද ස්තිකදාවක් ඇැරෙන් ගොගුළන් දැක්නෙද මේ ලක්ෂණ පාදස්ත පටලය මත්තා නේද මේ සයිල ඇහරිලා තිබුණානේ මේව දෙක දිගට තිබුණගුළුන් දැක්කාහට හරිම පැහැදිිව නිීක්ෂණය කරන්න පුළුවන් උනාා පුතාලට නේ දෙහෙනම් දැන් තේරණ ඇති මොනවගේද අපිච්චද පටකයක් කියන එක ආස්තරණය කරලා තියෙන මේ වගේ අපේ සම වගේ ඇතුළත ඉන්ද්‍රිය නාස්තරණය කරන අපිචද පටකේ වියෝහය මොනවගේ ද කියනක කියහිෙනම් පුතාලට හොඳ අවබෝධයක් ැතිනේද හරි අපිහෙනම් බලමු ඊළඟට අපි කතා කරන්නේ අනිපති අපිච්චද පටක පිහිටන ස්ථාන පිළිබඳව මේ අපිච්චද පටකයක් පිහිටලා තියෙන ස්ාන මොනවාද කියනකත අපි මෙතැදිි කතාරන්න. ජ මංකිව ආස්තරනය කරනවා කියන්නේ. ද වි තැන් අපේ ආස්තරනය කරනවා කිය මේ අපිච්චද පටකමගේ. ඔන බලවා අපි මොනමොනවාගේ තැන්වලද තියන කියලපුති. ඔන්න රුදිරකේෂනාලිකා බිත්්තිය තියනවා. රුදිර කේෂනාලිකා බිත්්තිය. තියර් ගන්ති වල තිගන්තිය ආහාරමාර්ග බිත්ති තිය ආහාරමාර්ග තිය ඒ වගේම මුත්‍රාශ භිත්තිය තියෙනවා ඒවගේම සමී අපිචර්මය තියෙනවා. ඔවගේ තැන් ගොඩක තියනවා අපති අප මේ කීපයක් විතරයි ලිව්වේ උතාලට බලාගන්න පුළුවන් ඇතකට අපිකවමේ තිය පිටතින් සමය අපිචර්මයක්කෝම අපිචර්මය ආස්ත්‍රරනය වෙලා තියෙන්නේ මෙන මේ අපිච්චද පටකයේෙන් නේද ඉතාමතරව රුදුරකේෂ්නා ලිකාවල බිත්තිය තයිරොයිඩ් ්‍රන්තිවල බිත්තිය ආහාරමාර්ගේ සම්පූුණා හරමාර්ගේ ආස්තරනය වෙලා තියෙන්නේ අපිච්චද පටකේමගින් මුත්්‍රාශභිත්තිය තියෙනවා. තර මේ වගේ ඇතුලත තියෙන බාහිරහා අභ්‍යන්තර න දවයවවල ආස්තරණය වෙලා තියෙන පටකේ විදිහට මේ අපිච්චද පටකේ හඳුන්වන්න පුළුව. තෙරනෝනිෙද පුතාා දැංගගොල එක වියහත් හොඳින්දක් නේ දතකොට ස්ු රූපය කොයි වගේද කියනෙක ගොලට පහැදිලි. එතකොට ඒගේ ලක්ෂණටික පුතාල දන්නවා. ද තකොට හෙන ඒොයිකොයි තැන්වලද පහිටන්න කියනකත් තැම් පුතාලට හොදාවබෝධයක් තියෙනවා. හරි අපි බලම්පොතේ හෙනං ඊළගට, අපි බලම් පොතා හෙෙනක්, අපිච්චද පටකේ කෘත්‍යන් මොනවාද කියලා. අපි චද පටකේ කෘ්‍යයන් යටතේ පෘෂ්ට ආස්තරණය කිරීමහා, ආරක්ෂාව සැලසීම දැන් අපි කිව්වා බාහිර පෘෂ්ටියයන ත්තාාස්තරණය කරනවා අ්‍යන්තර පෘ්ටයන තාාස්තරණය කරවා කිවවා නෙද. තුොට ඒ මගින් මොකද කරන්නේ ඒ පෘෂ්ටයන්ට දැන් මේ සමේ මතුපිට තියෙනනෙද පීඩනය ගර්ශණය. ඔයගේ තත්ත්වයන්ගෙන් මේ මතුපිට පෘෂ්ටය ආරක්ෂා කරනවා. ඇතුළ ඒවත් ඒම හාර්මාර්ග බිත්ති ගත්තම නද මුතරාජ බිත්ති ඔයව හැම එකක්ම මොකදවෙන්න ඒට දැනෙන පීඩනවලින්. එද ඉටස ට මොුවවාහෝ ඇතිල්ලීම වගේ ගර්ශන අවස්ථාවලින්. ඒවගේ මොනවා හෝ හානියක් වෙන අවස්ථාවලින් ආරක්ෂා කරගැනීම අපිච්චද පටකේ මගින් කරෙන විශාල ක්‍රියාවක් ලෝක්‍රියාවක් ඇ කරන්නේ දප මුත්‍රාශ ිති්‍ය ොදන ත්්‍රාශයම මේ මුත්‍රරාය එකතු වෙලානද පීඩනේ වැඩිවෙන අවස්ථාව තින එතකොටේ එක අර දරා ගැීම හැකියාව එක ලැිල තියෙන මොනුවවාක් එත පීඩනයට ඔරොතු දෙන්න පුළුවන් වෙලා තිරම මේ අපිච්චදටකේනිසා. දෙති එන්නේ වගේ පීඩ ඒ වගේ තත්ත්වයන්ගේ නාස්තරනය කිරීමමගේ ආරක්ෂාව සලසාගැනීමට උපකාරී වෙලා තියෙනවා. ඒ වගේම තමයි අවශෝෂක කෘත්තයට කරනවාපුතේ. අවශෝෂ ආහාර මාර්ගයේ තියන බිත්්තිවල තියන ඒ විශේෂය පටකවලින් මකද කරන්නේ අපි ගන්න සංකීර්ණ ආහාර සරලා ආහාර බවට පත්වනාට පස්සේ. ඒ සරලා ආහාර ශරීරයට අවශෝෂනය කිරීමේ කෘත්තයටු කරන්න පුළුවන් වෙලා තියෙනවා. අපිච්චද පටකේ මගගේ ආහාර මාර්ගය තුළ තියෙන. තිරදා ආහර මාර්ගය තුළ තියෙන අපිච්චද පටකේ මගින් නෙද අපේ ආහාර ජීර්ණයේ සරල පල අන්තඵල අවශෝෂණය කිරීමේ හැකියාව ලැබිල තියෙනවා. ඇඒ මගින් තමයි රුදුරේටේවා අවශෝෂණය වෙන්නේ නිෙද අහර මාර්ගය මගගේ අවශෝෂණය කරහමතමයි රුදුරයට එකතු වෙන්නේ. උත්තේජ ප්‍රතිග්‍රහණය කිරීම. උත්තේජ ප්‍රතිග්‍රහණය කරනවා කියනමනවාගේ එකන දැන් අපිට සමහරවෙලාවට මේ අපිච්චද පටකේ තිනද දිවේ තියවවාන දිවේ මතු පිට තියෙන අපිච්චද පටකය නාසේ තියනොතර ඒ මගින් මොකද වෙන්න පුතේ උත්තේජයක් ලැබුනව දැන් අපි රසයක් අපි මොුණහරි දෙයක් කෑහැම ඒ රසේ අපිට දැනන්නේ නද මොනුව මගින්ද. මේ අ ඉතින් අපිච්චද පටකේ තමයි ඒ දැනගෙන ස්නායු අන්තවලට යවන්නේ. නතුරෙන ඒ මගින් අපිට රස දැනගන්න පුළුවන්. ඉඩසි මොුණවා හරි දෙයක් පරිසරය ගඳ සුවඳක් තියෙනවන. ඒ ආග්‍රණය කරන්න අපට පුළුවන් වෙලාතින එක දැනගන්න මොලේටයවල ආග්‍රාණ ස්නායු මගින් එහෙමනැත්තං මෙතනින් ස්නායු මගින් තමයි යවාන්නේ. නමුත් එතෙන්දී මුලින්ම මේක දැනෙන්නේ අර අප අපිච්චද පට කටනේද. ඉතුටඒ මගින් ගද සුවද අපිට දැනගන්න පුළුවන් වෙලා තියෙන. ඒවා හොඳින් සංවේදී වෙනකොටතමයි ස්නායුන්ත ඒවට සංවේදීවෙෙන් නේද. රෙහිං උත්තේජ ප්‍රතිග්‍රහණය කරන ගඳ සුවඳ දෙනගන්න රස දනගන්න. දේගේ දවල් පුලුවන් වෙලා තියෙනවා මේ අපිච්චද පටකය තියෙන නිසා. එවගේමයි ස්්‍රාවී කෘතිීටු කිරීම. උගුලන් දන්නවා ශ්වසන පද්ධතිය ගත්තම ශ්වසන පද්ධතිය නාස්කුහරේ ද. නේ දෙට පස ශ්වාසනාලේ ශ්වාසනනාලිකා නුෂ්වාස ඕකොටම යනකොට මේ හැම තැනම ඔගලුන් දන්නවර ශේශ්මල තියෙනව හැමතැනමනේ දැ නාසයට වඋනත් ්‍යයනකොට තෙත සහිතයි ශ්ලේෂ්වලේදී ඇතුළ හැම ආස්තරයක්ම. සහිතයිපු ේවග දෙකට හේතුවද විශ් මේ ශවසනකාරයයේදී ගොඩක් වැැදගත්තනවා මේ නාස්කුහරහෙම තෙත සහිතව තියනමුට ද විලියන් ශුරදවගන්න නෙදේ වගේ අරඒ තත සහිතවීම ඇති දුවෙන්නේ එතන ඒතින් අපිච්චද පටගේ ශ්‍රාවී කෘත්තියක් කරන හිද. හැම තිස්සේම ශ්‍රාවයන් නිකුත් කරන. තනද හැම තිස්සේම ශ්‍රාවයන් නිකුත් කරයිත. කොට ශසන පද්ධතිය සම්පූර්ණයෙන්ම මේ ශ්‍රාවයන් නිකුත් කරන නිසා තෙත සහිතව, මේ පද්ධතියතුළ මේ ඇතුළ හැඩගහිලා තියෙනවා මේ විදියට තියන්න. ත ඒ විදිහට මයි පෙරීමේ කෘත්තිීට කිරීම. පෙරීම කෘති්‍යයක්ත් තිෙඩු කරනවා පුතේමේ අපිචද පටකේ මගේ නුදාහරණයක් විදිර ගත්තවොත්, අපේ වකුගඩුග අරගත්තම මේ වකුගඩුව ඇතුළ නේද. මේ වෘක්ක ඇතුළෙ තියෙනවා ෘක්කාණු කියලවි්හ. ඉතාකුඩා ෘක්ඛණු මලියන ගානක් තියෙනවා. ඒක ෘක්කයක් ඇතුළේ පුතාල ගෙනගෙන තිෙනවවානේද. එතකොට මේ ෘක්කයක් ඇතුළේ වොක්කානු මිියන ගරනක් තියෙනවා. මේ ෘඛණුුවල පෙරීමේ ක්‍රියාව සිදුවෙන් ඒ ප්‍රරීමේ ක්‍රියාව සිුවෙන් එතන ඇති අපිච්චද පටකය උදවෙනවායකට. ඒ අපිච්චද පටකය මගින් මේ ක්‍රියාව සාර්ථකරගන්න පුළුවන්න්නේ එහෙනම් ෘකාණුවක පෙරීමේ ක්‍රියාවලේ සිදු කරනකොට එනම් පෙරීමේ කෘත්ති ටු කරන. ැම් පුතාලට පැහැදිලි අපේ ශරීරය තුළ අපිච්චද පටකය තැන්තැන්ලදි ක්‍රියාත්මක වෙන ආකාරයනද පෘෂ්ඨාස්තරනය කිරීම හාආරක්ෂාව සලසන්නේ කොහොමද කියර පුතාලට පැහැදිලි. අවශෝෂක කෘත්තයට කරන්නේ කොහොමද කියලමං කියල දුන්නා. එකත් පැහැදිලි පුතාලට උත්තේජ ප්‍රතිග්‍රහණය කරන ආකාරයමං කියල දුන්නා. ඒවිදිටමයි ශ්‍රවාවී කෘත්තටු කරන්නේ කොහොමද කියලමං පුතාලට කියල දුන්නා. පෙරීමේ කෘත්තිටු කරනන්නේ කොහොමද කියරත් කියල දුන්න නද. ඒනම් ඒ හැම කොටසක්ම හොඳින් මතක තියාගන්න ඕනනි. දැ මේ ප්‍රධාන කාර්යන්ටික වනාට මෙන්න මේ දේවල් වෙන්න කොත්තන දිද ශරීරය තුළ කියනක පුතාල මත තියාගාන මන්දන් ඒවයි එකක් ලිව ඇති වනාට පුතාට ැම එකක්ම කින්න්න එකට විස්තර. තෙරොද හැම එකක්ම කින්නෙ එකට විස්තර හිද පුතාලේවා හොදට මතක තියාගන්න දෙපුර ගුලන්ගෙන් අහන්න පුුවන් අපික්චෂද පටක ශ්‍රාවීකෘතය ඉටු කිරීම සඳහ හැඩගැහිලා තියෙන කොහොමද තුර පුතාල ලියන්න පුළුවන් න්නවා ශවසන ර්ග ආස්තරනය කරනකට ඒක තෙත සහිතව එක හැම තිස්සව ශ්‍රේෂ්වල අඩංගුව වෙලා තියෙන මොදමි අපිච්චද පටකේමගින් ශ්‍රවීකෘත්තියට කරන්න නිසා තමයි ඒවිදිීයට වෙලා යන්නේෙ දැ මං කිය පුටික පුතාලටම මේ හැම්ම එකටම ලියන්න පුළුවන් වෙන්නෝඕනි. තෙරුණානේද එනන්ද පුතාලට පැහැදිලි අපිච්චද පටකේ කෘතියන් මොනවාද කියන එක. තෙරුණානේද එං ඒ පිළිබඳව පුතාලට දැන් ගැටලුවක් නෑ අපිච්චද පටකේ හැම්ම දෙයක්ම පුතාලය ගෙන ගෙන තියන්නේ. ඟි බලමු හිෙන ඊ ළඟ පටකය ගැන කතා කරන්න පුතේ. ඊළඟටම කද තියෙන පටකය සම්බන්ධක පටක. මෙෙන බලන්නකෝ සම්බන්ධක පටක නේද එකටකක් සම්බන්ධ වෙලා තියෙනවා මෙතර මොනව මගින්ද මේ අස්ථී එකිනෙක සම්බන්ධ වෙනවා කාටි ලේජ් මගින් සම්බන්ධ වෙලා තියෙනවා රුදිරය මගින් මේ එකකටෙකක් සම්බන්ධ වෙලා තියෙනවා නේද. එතකට මේ වගේ හම්මට යටින් සම්බන්ධක පටකවර්ග ගොඩක් තිෙන ස්ථතියි පටකය ටිලජ රෝදිර පටකය නේද ඔයි වගේ ගඩාක්දේවල් මේ සම්බට යටින් තියන පටකවර්ග සම්බන්ධකටක විදිහට ක්‍රියාත්මක වෙනවා. ඉගැන එකනෙකාතර සම්බන්ධයක් ඇති කරගන්න පුළුවන්නන් ඒවගේ පටකපි කියනෝ සම්බන්ධක පටක කියලා. එකනෙකාතර අපිට සම්බන්ධතාවයක් ඇතිකරගන්න පුළුවන්නන් යම්කිසික ක අපි කියන ඒවාගේ කක්මකක් කියලපුදේ සම්බන්ධක පටකයක් කියනවා. හරි අපි බලපතේෙන සම්බන්ධක පටකවල ලක්ෂණ මොනවාද කියලා පි ලියන්න පුළුව சைලවර්ග කීපයකින් சைලවර්ග කීපයින් සවර්ග කීපයින් හා. තන්තුුවලින් සමන් විතයතුුවලින් සමන් විය. මේ හැබයි මේ සයිලයි තන්තුයි කියන දෙකෙන්ම හැදිල තියෙන කොට. මේ සයිලවර්ගයි මේ තන්තුයි ඔොක්කොම විශාල පූරකයක් තුළ ගිරි ලතියෙන්නේෙ පුතේ මේ සම්බන්ධක පටකවල. විශාල පූරකයක් ඇතුළ ගිලිල තමයි තියනෙ මේ සයිල හා තන්තු කියෙන ඔක්කොමටික තියෙන්නේ විදිහට. ඉළඟට මේමට මනා රුදිර සැපයුමක් තියනෙනවා. ස්නාය සැපයුමකුත් තියනවා. තිරම දෙන අපේ ඉඩි පසිලි ඇන්න පුුවන් මොකක්ද මනා රුදිර සැපයුමක් හා මනා රුදිර සැපයුමක් හා. සැපයුමක් සහිතය ස්නා සැපයුමක් සහිතය උදාරණ විදිරගත්තවත් ස්නායු පටකය අස්ති පටකය වගේ ගත්තම ඒ වගේ මනා රුදිර සැපයුක් හා ස්නාු සැපයුමක් සහිතයි පටකවල. ඒ වගේම තමයි මේ සම්බන්ධක පටක දේහයේ තියෙන සියලුම දේහයේ. අවය අතර අය අතර මනා සම්බන්ධතාවයක් පවත්වා ගන්න පුළුවන්. දේහේ අවයවාතර මනා සම්බන්ධතාවයක් පවත්වා ගනි දේහේ අවයවාතර මනා සම්බන්ධතාවයක් පවත්වා ගන්නවා මේ සම්බන්ධක පටක. ඒ වගේම තමයි සන්ධාරක ක්‍රියාවත් කරනවා. අපට මේ එකේ එකක් අතර සම්බන්ධය තියෙන නිසා තමයි මේ වගේ ශක්තිමත් බවත්නේ ද දේේ අතර මේ වගේ අපිට දෙයක් කරන්න පුළුවන්. නේද දෙයක් අපට මුණවහරි දෙයක් කරන්න පුළුවන් මේ අතර සබන්ධතාවයක් තියෙන නිසාශක් තියක් නේද. එව වෙනවෙනම වෙනවෙනමතිපුරුණන් අපි මේ ක්‍රියාවන් කරන්න බෑනනේ. එන සන්ධාරණ ක්‍රියාවත් කරනවා නේ ද සධාරක ක්‍රියාව කරනවා. ද සධාරණය සැපයිීම. න්න නම් පුතාලට පේනවා. මොනවාද දැන් සම්බන්ධක පටකවල ලක්ෂණ. නේද සම්බන්ධක පටකයක් අපිකිවා සයිලවර්ග කීපයකින් හා තන්තුවලින් සමාන් විතයි. හැබැයි මේ තන්තු හා සයිල ඔක්කොම අපිකි්වා පූරකයක් තුළ ගිලිලා තියෙන්න්නේ කියලා. ඉඩව සපිකවා මනාරවිදිර සැපයුමක් හා ස්නායි සැපයු මක් ස හිතයි කියලා. උදාහරණ විදිරගත්තෝ තෘදිරපටකය අස්තිපටකේ වගේ අපිට නම් කරන්න පුළුවන්. ඉඩවස් සැපිකිව්වා දේහේ අවේ අවාතර, මනා සම්බන්ධතාවයක් පවත්වා ගනි හැම්ම අවයවයක් අතරම සම්බන්ධයක් ඇතිවෙලා තියනෙ මේ සම්බන්ධක පටක හින්දා. එවිදිහටමයි සන්ධාරණය සපයනවා කිය කිවමේ සම්බන්ධතාවේ තියෙන නිසා තමයි ඒ සන්ධාරණ ගුණය සන්ධාරක ශක්තිය, ලබිල තියෙනෙෙනේ දේ නිසා තමයි අපිට එදිනනිෙදා ක්‍රියාවන් කරගන්න පුළුවන් වෙලා තියෙනෙ නම්පුතාලට සම්බන්ධක පටකයක් පිළිබඳ. අවබෝධයක් දැ මනා අවබෝධයක් ඇතිනේ අපි දැම් බලමු මේ වගේ සම්බන්ධක පටක කීපයක් පිළිබඳවා දෙන කරන්න හරි සම්බන්ධ පටකේ පොදදුලක්ෂණ පොගොලට දැන් තේරෙනවනි සම්බන්ධකටකේ පොදුලක්ෂණ මොවාද කියලා අපි බලමු හෙන ඒ වගේ සම්බන්ධක පටක කීපයක් මෙෙන තතිෙන රුදිර පටකය. රදුර පටකේ කියන තකට එ සම්බන්ධක පටකයක් නේද. රුදිරය විශේෂිත සම්බන්ධක පටකයක් පුතේ. ග හැම් මේ අව්‍යවාතර මනා සම්බන්ධයක් තිරම රදිර පරිව හනේ මගේ නේ. රදිර විශේෂිත සම්බන්ධක පටකේකි මෙහි පූරකය පූරකය කියලා කියන රුදිර ප්ලාලස් මේ තරල මේය කොටස නද රුදිරේතියෙනවා රුදිර සයිල තියෙනවා පලා තරල මේ කොටසක්තියෙන තරල මේ කොටසපි කියවා පූරකය මෙමන ත ුදිර පලස් මේ කියලා කියන රදිර ප්ලාස් මේ ශ්‍රාවය වන්නේ රුදිර ස සයිල මගින් නොවීම මෙහි විශේෂත්වයයි මේ සම්බන්ධක පටකයේ රුදිර පටකය ගත්තාම ගොල දන පූරකය තියෙනවා සයට පනස් පාක් සම්පූර්ණ රුදිර සාම්පලයක් ගත්තොත් සයිල කොටස දේහාන කොටස තියෙන්නේ සයට හතලි ස්පායි සයට පනස් පහක්ම තියෙන පූරකය වැඩිපුර තියෙන පූරකය මේ පූරකයේ ශාවයි වෙන්නේ හැබැයි රුදිර සයිල මගින්නේ මේ නිදේක තමයි මේක තියෙන විශේෂත්වය. තෙරුණාද හරි අපිහෙනම් බලමු රුදිර පටකේ ලක්‍ෂණ මොනවද කියලා අපට ලියන්න පුළුවන් මොකක්ද? තරළමය පූරකයකින් හානෙද දිර ප්ලාස්මය ලෙස හඳුන්වන තරළමය පූරකයක් තිේෙන. තරලමය පූරකයකින් හා දහානුවලින් සමන්විතයි. දනු කැන රුදිරசைයිල දහානුවලින් සමන්විතය. ුදිර ලාස්සමේ කියලා තරලමය පූරකයක් තියෙනවා ඒ වගේ මයි දේහානුවලින් සමන්විතයි මේක. දේහනුකෑ රුදිර ස රුදිර සයිලවලින් සමන්විතයි. එතිවට රුදිරපටකේ තවත් ලක්ෂණයක් තමයිපොතේ මේක තියෙනවා දේහානු විදිහට එෙමනැත්තන් රුදිර සයිල විදිහයටට තියෙනොවනවද. සුදුරුදිරාණු සුදුරුදිරාණු රතුරුදිරාණු, දිරා රතුරුදිරාණු රදිරප්ිකා රදිරප්ටිකා තරලය තුළ අවළம்பනය වී ඇ අවம்பනය වී ඇත. රිපයේ සුදුරුදිරාණෝ රතුරුදිානු හා රුදිරපට්ටිකා මේ තරලය තුළ අවලම්බනය වෙලා පවතිනෝ. න ද රුදිරය තරලමය පූර්කයයින් හා දේහානු වලින් සමල්මිතයි ඒත් පසේ දේහානු ැනෙ රුදිර සයිල තියෙනනවා සුදුරුදිරාණු, රතුරුදිරානු හා රුදිරපට්ටිකා, මේ තරලය තු පූරකය තුළ අවලම්බනය වෙලා පවතිනවා. ඒ වගේමයි මේකෙ තියෙනවා තන්තු තන්තු සෑම විටම දක්නට ලැබෙනෑ. තන්තුූ සෑම විටම දක්නට නොලැබේ දක්නට නොලැබේ. එ දකින ලැබෙන මොනවෙලාවටද පුතේ. රුදිරය කැටිගැසීමේදී. රුදිරය කැටිගැසීමේදී රුදිරය කැටි ගැසීමේදී. මේවා දක්නට ලැබේ. ඒවා දක්නට ලැබේ. රුදිර කැටිය හැදෙන කොට අපිටම කොහේ අරි තැනක තුවාල වුණට පස්සේ රුදිරේ ගලාගෙන යන කොට. රුදිර කැටියක් හැදෙන්න අවශ්‍ය වෙලාවකදී තමයි මේ තන්තු දිස්වවෙන්න පටන්ගන්න. අරතුවාලයටට උඩින් මේ තන්තු දැලකාකාරයෙන් දිස්වෙනවා. ඉට පස්තමයි රුදිර කටිය ඇතිවෙන්නන්නේ තැන රුදරේ ගලාගෙන යනක නැවතිලා. එම් පේනවා අද පුතාලට මේ රුදිර පටකේ ලක්ෂණ. ද රුදිර තරලමය පූරකයක් තියෙනවා රුදිර පලාස් මේකෙල් අපි හඳුන්නනවා මේ රුදිර පලාාස්මයයි රුදිර සයිල වලනු ඒ කැන දේහානු වලනයයි සමන්වෙතයි මේ පටකය. ඉනිමසි සුදුරුදිරානු රතු රුදරාන හා දිර පට්ටිකා කියන දේහානුහිමන තැන් රුදිර සයිල මෙ තරලය තුළ ගිලිල තමයි පවතිී අපි එක පට බැලූුවල්මට පියවියහි බැලුවම් පේන තරයක් විතරයි මේ දර රුදිර සයිල නමු තරක ගිලිල තියරවා ට පස්සේ තන්තු සෑමවිටම දක්නට ලැබෙන්නේ නැහැ. නද. රුදිරය කැටිගැසීමේදී මේවා දක්නට ලැබේ. තන්තු හැමවෙලාවෙම දකින්න ලැබෙන නෑ රුදිරේ කැටිගැසන අවස්ථාවදේ විතරයි මංකව තන්තු දකින්න ලැබෙන්නේ කියලා. හරි පුතාලා එහ දැන් රුදිරපටකය කියන කියල කියන්නේ ගැන එකතිෙන ලක්ෂණ පිළිබඳ පුතාලට හොඳ වබෝධයක් තියෙනවනේ. අපි දැන් බල මෝස් තිරකදාවක්කාශුවෙන් රුදිරය, රුදිර පටකේ නිර්ීක්ෂණය කරලා මොනවගේ දෝගලන්ට දකින ලබන්නේ කියලා. හරි පුතාල දැන් ඔගුල රදිර පටකය ගැන ගෙනගත්තන්නේ. මංකිවවා ඔගලන්ට රුදිර පටකය මම අන්වීක්ෂෙන් තිරකදාවාකාශයෙන් පෙන්නනවා කියනේද. හරි අපි බලමු කොයියාකාරයටද මේ රුදිර පටකේ ඔගලන්ට බලාගන්න පුළුවන් කියලා මෙතින්නේ වගේ ස්තිරකදාවක් හදපු එක. මන්දැන් මේ විදිට අන්වීක්ෂයට දාලා පුතාලට පෙන්නනවා. බලමුදන් විෂ හරි උගලට දැන් පැහැදිලිව පේන ඇති රදිර පටකයේ නේද සයිල විශාල ප්‍රමාණයක් තියන ඔගුලට බලාගන්න පුළුවන් හරි මංක මේ අධි බල යට තෙත් පෙන්න්න නම්කදර ිච්චද පටකේ වගේ න මේ මේක පැහැදිලිව පුතාලට බලාගන්න ඕන හින්දා ම මේක විශේෂයෙන්ම මේක අව බල යට තේ විතරක් බල්ල අධ නිසා මම මෙතැන් ද අධි බල යට තෙත් පුතාලට දාලා පෙන්න්න හරි දැම් බලන්න හරි දැංහුගලට පැහදිලිව පේන ඇති මේ රුදිර පටකය ඉස්සලට වඩා අුගුලන්ට වඩාත් පැහදිලිව දැම් මේ සයිල බලාගන්න පුළුවවා එද පැහැදිලි රූපරාමුවක් හොඳින් දර්ශනය වෙන ඇති හොන්දා වබෝධයක් ලබාගන්න පුළුවන් රුදිර පටකය පිළිබඳවන අපි රදිර රලයක් විදිට හැඳදිීමට බලන්න සයිල කොපමන ප්‍රමාණයක් ඒ තුළ පේනවද කියන එක රිපුතාල ගොල නිරේක්ෂණය කලානේද රුදිර පටකය ඔගලොන් දැක්කනේදේකේ රුදිර සයිල තියනව විදාාකාර රුදිර සයිල තියන පුතාලට නිරේක්ෂය කරන්න පුළුවන් ව නානේ ෙකොට ග ද රුදදිර පටකේ පිළිබඳ ය අම බෝධයක් පු තාලට තියෙනවන මේ නිරීක්ෂණය කිරීම තුළින්. මෙද සයිල දැක්කනේ විශාල ප්‍රමාණයක් එතන තියන බලාගන්න පුළුවන් වඋනානේද හරි එහනම් පුතා දැන් අපිට සාමාන මංවපිය යහෙන් නිරීක්ෂණය කර හම තරලමයදයක්ක් විදිහටන පේන නමුතේක ඇතුලළ ොච්චරනම්. මේ සයිල තියන දෙකල පුතාලටකින් පැදිලි වෙනවානේ පටකේ නිරීක්ෂණ කරහම. හරිපුතේ එහන පිබඳ දැම් පුතාල හොඳ බධයක් තියෙනවාන. අපි බලමුමෝ නම් මේ රුදිර පටකයේ කෘ්‍යයන් මොනෝද කියල බලන් මොනෝද මේ රුදිර පටකේ කෘත්තියන් ද්‍රව්්‍ය පරිවාහනය කිරීම. මොනෝද මේ ද්‍රවය පරිවාහනය කරන්නේ රුදිරේ මගින් මොන මොන ද්‍රව්්‍යද පරිවහනය කරන්නේ මේ මගින් නෝගුළන්දන්නවා ඔක්සිජන් දියවෙලා මේ රුදිරේ නේදර් තිරම මේ රතුරුදරාණු වල තියනවා. නද ම ග බ ක රද හිම ග ල බ න් වර ක් සි න් දේ ලා ක් හිම ග ොබ ඳදිලා ක්සි ජන් රිවහනය කරගෙනයනවා. නේද ඊට පසේ පෝෂක ද්‍රව්‍ය පරිවවාහනය කරනවා. අපි ගන්න ආහාරවල තියන පෝෂක නේද රුදිරට කතුන් හාම පෝෂක ද්‍රව්්‍ය පරිවාහනයනවා විටමින් අෞෂදවර්ග නද අපි ගන්න අෂදවලදිරයට මගින් තමයි අවශ්‍යස්ථාන වලට ගිල්ලා අපේ රෝග වලට මේ පි කට ද මග ප හ ර. ට හෝමන ොගුළුන්දන්න හෝමෝන නිපද වෙන්නේ එක තැනක ක්‍රියාත්මක වෙන්න තව තැන නේ කට ම හෝමන පරිවාහනය කරන්නේ ෘදරේ මගේ. එතකොට නම් ලට ේ ද තව ඉස තව ගොක් ති න යිත්‍රජනී ද්‍රව්‍ය ශර පරිවෘර්තිය ක්‍රියාවල ද නිපද වෙන නයිට්‍රජනී පද්‍රාව්‍යිය ඒව පරිවාහනය කරලානේද. බෘක්කවලට එතනින් ඒවා පෙරීමේ ක්‍රියාවලිල්ලක් වෙලා බැහර කරන්නවන් ශරෙන්. ඒවා මේ පා අරගෙන එන්නේ කෞදපුතේ රුදිරය මගින් ඉන්නන් රුදිරේ කිවවාම ද්‍ර්‍ය පරිවාහනය තින් ගොඩක් පැදගත්නේ දෙ න ගුගලන්ට පේවා ද්‍රව පරිහණය කිවම වායන් කාබන් ඩායයක්ක් සයි ඩොක්සිජන් නේද අවෂද පෝෂක හෝමෝන ඔය හැම්ම දෙයක්ම පරිව යිත්‍රජනනි ආ අප ද්‍රා්්‍ය නද මේ සියලුම දේවල් පරිවාහණය කරන්නේ පටකේ මගින්ඒ දරුදිරේ කෘත්තියක් ඒක. ඉල්ලාට ආරක්ෂාව සැලැසිම්ූ නදරුදිරේ මගින් ආරක්ෂාව සැලසන්නිපතේ ඔගුල දන ස දරුදිරේ මංකවන දේහනු වර්ගක කකිීපයක් තියෙනවා කියලා රතුරුදිරාණු සුදුරුදිරාණු රුදිර පට්ටිකා කියලා. උතුරින්ඔේ සුදුරුදිරාණු කියන සයිලවර්ගයට එන දහනු වලට පුළුවන් අපේ ශරීරයට යම්කිසි විශබීජයක් ඇතුළූු නහම මේඒක භක්ෂණය කිරීමේ හැකියාව තියෙන. යිරෙ එකක් හරි බැක්ටීරියාවවක් හරිනේ දේවගේ විශ්බීජයක් ඇතුළූ වඋනොත් අපේ ශරීරයට ඒ භක්ෂණය කිරීමේ හැකියාව මේ සුදුරුදුරාන් වලට තියෙනවා. ඒ වගේ මයි යම්කිසි දෙයක් හැදුනට පස්සේෂඒ වගේ දෙයක් රෝගයක්ට අපිට හැදු නම මොකද වෙන්නේ අප ශරීරය තුළින් නිපදවනවා මේකට විරුද්ධව ක්‍රියා කරන ප්‍රතිදේහ. මේකට විරුද්ධව ක්‍රියාත්මක වෙන ප්‍රතිදේහ නිෂ්පාදනය කරනවා. ර ඒ ප්‍රතිදේහ මගින් මොකද කරන්නෙපුතේ නැවත රෝගය ඇතිවීම වලක් වනවා. ති නැවතයි රෝගයාාවත් එම නැවත රෝගය ඇතිවීම මේ මගින් වලක්පනවා. එනං ඒ අතින් බැලුවම ආරක්ෂාව කියන ක්‍රියාවලියත් මේ රුදිරපටකේ මගින් ක්‍රියාත්මක වෙන. විශේෂෙන් සුදුරුජරාණුවරින් මේ ආරක්ෂාව කියන කෘතිය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේමයි සමස්තතිය පවත්වා ගැනීම. අපේ දේහය තුළ, මේ අභ්‍යන්තර පරිසරයේ සමතුලිත තාවේද සමස්තිතිය පවත්වා ගැනීම සඳහාත් මේ රුදිර පටකේ ගොඩාක් වැදගත්වෙනවා. ඔගුලොම්ටක තරලය කියල හඳුන මේ රදුර පටක තරලය මේ සඳහා ගොඩක් වැදගත්වෙනවා ඉදිරි පාඩම් වලදී මේ සමස්ථිතිය පාඩම කතා කන්නකොට පුතාලට මේ පිළිබඳව ලොකු ඇටහීමක්කයි, රුදිරපටකේ මේ සමස්තිතිය සඳහා කොයි වගේද දායක වෙන්නේ කියලා. එහම් පුතාලට පේනවා. රුදිරපටකේ විශේෂිත වූ කෘතියන්තියෙනවා ද්‍ර්්‍ය පරිවහනේ ප්‍රධානමකෘත්තිය ආරක්ෂාවහා සමස්තිතිය පවත්වා ගැනීම සඳහා රුදිර පටකේ ගොඩාක් වැදගත්වෙනවා. තේරණවානේද පුතාලට හරි එහන් දැන් රුදිරපටකේ පිළිබඳ ගලන්ට, ලොකු අවබෝධයක් තිී නොනේ අපි නිරේක්ෂණය කරා නේද අපි ලක්‍ෂණය ගෙනගත්තා. ට පසේ මේක කෘති්‍යයන් මොනෝද කියලා අපි ගෙන ගත්තා නේ දෙන රුදිරටකේ පිළිබඳව අපි රුදරේ ගැ තවත් විශේෂ දවල් කතා කරන්න ඉස්ර හට දැනට ඔගලන්ට රුදුර පටකේ පිළිබඳ අවබෝධයක් ලැබිලා තියෙන්නේ නේද හරි අපිබලමු ඊළංගට පේෂී පටකේ කියන මොකක්ද කියලා පුතේ පේෂී පටකය කියලා කිව්වම ඕ පේෂී පටකයේෂී සයිලහෙවත් පේෂි තන්තුවලින් සමන් වෙතයි පේෂී පටකය හැදෙන්න්න පුතේ පේෂි සයිලවලින් ෙරනද පේශී සයිල වලින් තමයි පේෂී පටකේ හැදෙන්න්නේ. මෙම පේෂී තන්තුූ සංකෝචනය හා ඉහිල්වීමේ හැකියාවෙන් යුක්තය මේේෂතන්තුූ සංකෝෂණය වෙනවායි වගේම හිල්වෙනවා. තිෙරෙනවද සංකෝචනය හා ඉහිල්වීම මගින් මේ මේ හැකියාව තියෙනවා මේ පේෂී පටකයට. තෙරෙනවද මේ පේශී තන්තු සංකෝචනය හා හිල්වීමේ හැකියාවෙන් යුක්තය. රේ නිසා පේෂක් සංකෝචනය හා හිල්වීම නිසා තමයි අපිට මේ අවයාබ චලනය කරන්න පුළුවන් වෙලා තියෙන්න්නේ. තිෙෙනුණොද මේ අපට දැඟ හැකින් මේ පත්ත බලන්න මේ පැත්ත බලන්න ඔළුව හරවන්න අතපය හට මෙහට කරන්න පුළුවන් වෙලා තියෙන මොව හින්දද. පේශීවලට සංකෝචනයවීම හා ඉහිල්වීමේ හැකාව තියෙන නිසාපුතේ. පේෙනවද දෙද්‍ර පේශී පටකය පේෂී සයිල්ලවලින් හැදිලා තියෙන හොනත්තාම් තන්තු වලින් සමල්්‍ය තයි කියලාල අපි කෙන ඒ සයිල්ල දිගටි තන්තුආකාර සයිල්ල තියෙනවා මෙම පේශී තන්තු සංකෝචනය හා හිල්වීමේ හැකයාාවෙන් යුක්තයි තේරුනාාද දැන් මෙහෙම කරද මෙතන තියෙනවා පේශය මේ පැත්තෙන් තියෙනවා පේශයක් නේ දකොට දැන් අපි මෙහම කළල මේක නාවනකොට මොද වෙන්න පපුත මේ පැත්ති පේශය සංකෝචනය වෙනවා මෙහම ඇකිලෙන මේ පැත්ති පේශය දිගෑරෙනවායි හිල්වෙනවා න ද අපආ අත මෙහම දිගාරිනොටමකද වෙන්නන්නේ මේ පැත්ත පේශය සංකෝචනය වෙනවා මේ පැත්ත පේශී ඉල් වෙන අන්නේ වගේ මේ පේශී සංකෝචනය හා හිල්වීම මගින් තමයි මේ අවයාව චලනය කරන්න පුළුවන්. දැපි ඇහෙ මේ පැත්ත බැලුවත් ඇහ මේ පැති තින පේෂී හිල් වෙනවා මේ පැත්ති තියන පේෂි සංකෝචනය වෙන. කේ අනි පැත්ත එහෙමන දවඩ බැලුවත් බිම බැලුවත් කොහෙ බැලුවත් මේ පේශී සංකෝචනය හා හිල්වීම මගින් තමයි අපට මේ අවයාව චලනය කරන්න පුළුවන් වෙලා තියෙන්. තෙරුණාද හරි පේෂී පටකයට නා රදිර සැපයුමක් පවති මේ පේශී ක්‍රියාත්මක වෙන්න මේ පේශී පටකයට මනා රුදිර සැපයුමක් තියෙනවපුොතේ. මෙම රුදිර සැපයුම මගින් පේෂී පටකේට ඉතා ඉක්මනින් ඔක්සිජන් හා පෝෂික දරව්‍ය සැපවීම සිදු කරනවා. මොකද වේගවත් ක්‍රියාවලයක්ක් නෙ වෙන්න නේද ඒ වෙනකොට මොකද වෙන්නේ ඔක්සිජන් හා ඒ ශක්ති අවශ්‍ය වෙන මේකටනේ දෙදක කොට ෙන ඒනිසා මේ රුදිරේ මගින් තමයිමනවාද කරන්නේ ඉතා එක්මනින් නක්සිජන් හා පෝෂික දරව්‍ය සපයන්නේ දැවේ විශේෂෙන් ඔගුළුන් හිතන්න මහන්සි වෙලා වැඩකර එක ක්‍රීඩකයකි දැන හිතන්න දාවකයෙක් නෙද ක්‍රඩකයක් දුවනකොට ඉක්මනින් ඉක්මනින් මේ පේෂි ක්‍රියාත්මක වෙනවාේ ධතේපේෂි ක්‍රියාත්මක වෙන කකුලේපේෂ වේගෙන් ක්‍රියාත්මක වෙනවා. එතිකට මේගලන්ට අර ඉක්මනින් මේම ක්‍රියාත්මක වලා මෙ විඩාවට පත්වනොත්ත එෙ මේගලටඒ ක්‍රියාව දිගටම කරගෙන යන්න බැරි වෙනවාන. දේ විඩාවට පත්වෙන් නැතුව. ඒ ඒ අත්වේ ක්‍රියාත්මක වෙන්නනම් මනාරු විදිර සැපයුමක්තියෙන්නෝ. ඒ මගින් ඔක්සිජන් හා පෝෂික ද්‍රක්්‍ය සපේනවා. දෙද ඔක්සිජන්මකද වෙන්නේ අ සයිවලද සයිල්ලවතින මට කොන්ද්‍රියයාාවලින් සයිලියශ්වසනය සිදු කරලා ශක්තිනි දහස් කරන්නවා. ඒ ශක්තිය මගින් තමයිඒ පේශීවලට ඒදේවල් ලැබිලතින ශක්තිය ලැබෙන්නේට ඒදේ කරගන්න පුළුවන් වෙලා තියෙන්නේෙ අන්නේ නිසානේ දෙ ක්‍රියාවන් යං ක්‍රියාවන් කරන්න පුළුවන් වෙලා තියෙනෙ මෙන්න මේ හේතුව නිසා. අපිදැම් බලමු පේෂී පටක ප්‍රධාන වර්ග තුනක්තියෙනපුතේ. මොනවාද මේ පේශී වර්ග තුන කියලා අපි බලමු. අපි ලියන පුළන් පලවෙනිිය ක අපි ඉගෙනගන්නවා. සිනිින්දු පේශී පටකය සිනිින්දු පේශී පටකය. සිනිින්දු පේශී පටකය. යි කංකාල பேී පටකය කංකාල பேී පටකය වයි හර්ේී පටකය பேී පටය ී පටය ේන ල අපිම ෙන ගන්න ේශී ටක ්‍රාන වර්ගතුුණක් සිනිදු පේශී පටකයායි කංකාලපේශී පටක හර පේශී පටකය කියන පටක වර්ගතුන හරි බල සිනිදු பேේශී පටකේ කියනමකද්දි කියලපුතේ මනවාද. සිිනිදු පේශී පටක සෑදීඇත්තේ සිනිදු பேේශී සೈලවලින් නද සිනිදු பேේශී සೈල එකතු වෙලා තමයි සිනිදු பேේශී පටක හැදිල ති ගෙන. නෙද. එකකතු වෙලා නිටකයක් හැනිදර සිනිදු පේෂී සයිලකතු වෙලා තමයි සිදුපේශී පටකය හැදිලතියන්. මෙම සිනිදු පේශී අවයව්වල බිත්තියේ පිහිටා ඇත. ඒ අවයාවල බිත්තිවල තමයි ගොඩක්වෙලාවට මේ සිනිදු පේශී පටකය පිහිටල තියන්නේ. එතිකොට මේගේ මොනද උදාහරණේගේ තියනෙ මොනමොනවගේ තැන්වල තියෙන්න්න පුළුවන්ද. අපි බලමු තියෙන්න්න පුළුවන් තැන් පු නොද කියලකුතේ ආහාරමමාර්ග බිත්්තිය තියෙන්න්න පුළුවන්. ආහාර්මාර්ග බිත්තිය රිපස රුදිරවාහිනී බිත්තිය ඉරිපස මුත්්‍රාශභිත්තිය ඒ වගේ මයි ගර්භාෂ බිත්තිය න්නොගේ තැන්වල තියෙන්න්න පුළුවන් මේ සිනිදු පේශී පටකයා හරමාර්ග බිත්තියේ රුදුරවායිනයේ බිත්තිවල මුත්්‍රාශ බිත්තිය හා ගර්ුභාෂ බිත්ති කියන තැන්වල මේ සිනිදු පේශී පටකය දකින්න ලැබෙනවා. අපි දැම් බල හෙනම් මේ සිනිදුපේශී පටකය සිනිදුපේශී සයිලවල ලක්ෂණ මොන වගේ කියලා. අපි බොම්පොතේ මොනාද මේක තියෙන ක්ෂණ කරලමේ පේනවානද මේ සිනිදු පේශී සයිලය බැලුවම් පපුතාලට දෙපැත්තිං සිහින් වෙලාතිවා මද්‍යෙ මහතායිනෙද. මෙනිම මේ හඩේට අපි කිම් කද තර්කු රූපී හැඩතිී කියලා කියනවා නේද තර්කු රූපී හැඩති එ අපිල් ියන්න පුළුවන් පේශීසයිල තර්කු රූපී හැඩ ගන්නේ නේද තර්කු රූපී හැඩ ගනී තර්කු රූපී හැඩ ගන්නවාඒවගේමයි ශාකනය වී නැත නදපුතේ ශාකනය වී නැත ශාකනය වෙලා නෑ තනි තනි සයිල තියන්නේ ිස තාරට පේවා ෂට ඒක න්‍යෂ්ටිකයි හම සයිලේම තියන්නේ එක න්‍යෂ්ටියයයින දෙදකරු අපටි ලියන්න පුළුව ඒක න්‍යෂ්ටිකය ඒ නෂ්ටිකය තර ගලන්ට පේනවා න්‍යාෂ්ටියය හම සයිලේම කොහිද තියන්නේ. හරියටම සයිලේ මැද තියන්නේෙනේ ඒක න්‍යෂ්ටිය න්‍යෂ්ටිය සයිලයේ න්‍යෂ්ටිය සයිලයේ. මධ්‍යයේ ඇතන සයිලයේ මධ්‍යයේ ඇත. නද ඉඩ පසිපත මේවා ප කිව් පිහිටල තියන තැන් නද. එතකට ඒ තැන්වල තියනකොට ආහාරමාර්ග බිත්්‍යය තියනකොට මුත්ත්‍රාශ බිත්්‍යය නද මේ වැයි තියනකොට මේ සසිම්දුපේෂී සයිල කවුරුත් ක්‍රියාත්මක කරවන්න නෑ. තර ඒවා ක්‍රියාත්මක වෙන්න කෝමද ඉබේම ක්‍රියාත්මක වෙන්නේ නැදකෙන අනිච්ානුග අුච්චානුගව ක්‍රියාත්මක නික්මණින් විඩාවට පත් වෙන්නේ. අනිච්චානුගයි ඉක්මනින් විඩාවට පත්වෙන්න. ඉබේම ක්‍රියාත්මක වෙන සයිල විශේෂයක් තමයි මේ සිනිදුපේෂී සයිල කියලා කියනෙ අප පිළිය මුඋතුන් වෙනියක අනිච්චානුගය අනිච්චානුගය අපට කියනලා ඉක්මනින් විඩාවට පත් නොවේ. ඉක්මින් විඩාවට නොවේ පෙනවාවනේ දෙකට එන සිදුපේශී සයිලවල ලක්‍ෂණ පුතාලට බලාගාන පුළන් තර්කුරූපී හැඩ ශාකනය වෙලා නෑ නේද ඒක නි්‍යෂ්ටිකයි න්‍යෂ්ටිිය සයිලයේ මධ්‍යයේ තියෙනවා අනිච්චානුගයි ඉක්මණින් විඩාවට පත්වෙන්නේ නෑ නේ දෙහෙෙනම් උගුලන්ට එෙනම් සිනිදුපේශී සයිලවල ලක්ෂණ මේ විදිහට බලාගන්න පුළුවන්. දැම් පුතාලා සිින්දුපේශී සයිල තියෙන තැන් අප ඉගෙනගත්තා ක්ෂණ ගෙනගත්ත දැන් අප සිනිදු පේශී සයිල පොඩ්ඩක් නිරීක්ෂණය කරලා බලමු අන්වීක්ෂයෙන් මොනවාගේද කියලා ඔගලන්ට එතකොට මෙ මේ වගේ මේ සිින්දුපේෂී සයිලව අවබෝධ කරගන්න පුළන් මොන විදිහයටද තියෙන්න්න කිය එක නේද එ අපි අන්වීක්ෂය තුළින් මේ සිදුපේශී සයිලයක් නිරීක්ෂණය කරල බල මනාකාරයදක් තියෙන කියලා දැම්මන් පුතාලට පෙන්නන්නේ යන්නේසිනිදුපේශී පටකයේ ස්තිරකදාවක් සසිදුපේෂී පටකයත් පුතාල දන්නවා මේ ස්තිරකදා කීපයක් මුදම්මක් ට පෙන්නවා කිවන්නේතවට මේ ස්තිර සිරිද පේශී පටකේද බලන්න අපි අර කියපු ලක්ෂණ ඔක්කොම තියෙනවාද කියලා බලන්න සයිලවල හැඩයනේද අර තර්කු රූපී හැඩය මේ හැම දෙයක්ම පුතාලට පැහැදිලිව බලාගන්න පුළුවන් මේ හොඳ නිරීක්ෂණය කරහම හරි අපි බලමු අන්වීක්ෂයෙන් හොඳ නිරීක්ෂණය කරලා හරි අප බලමු කොහොමද පේන්නේ කියලා රි පුතාල දැන් ොලන්ට පේනවා පැහැදිලිව සිනිදු පේෂී පටකැනේ ද සයිලකොයි වගේද තියෙන්නේ කියලා හැඩය ගැන නි්‍යෂ්ටි ගැන ොදට නිීක්ෂණය කරන්නව කියපු ලක්ෂණ හැමක්ම මේ පටකේ තියන සයිල තුළ අඩංගු වෙනෝදි කියලා පුතාලට බලාගන්න පුළුව. හරි පුතාල දැන් දක්ක නේද උගොලන් අන්වීක්ෂය නිරීක්ෂණය කරහම සිනිදදු පේශී සයිල මොන වගේද කියලා නෙදම වගේ තර්කු රූප හැඩැතිව නේද. ට පැහැදිලිව බලාගන්න පුළුවන් උුණානේ සිදදුපේශී සයිල න හරි අපි නම් බලමු ඊළඟට දැන් මේ සිින්දු පේශී සයිල පිළිබඳ ගැටලුවක් නෑනපුතාලට හරි අපි බලමු ඊළඟට කංකාලපේශී කියන මොනවාද කියලා මේ කංකාල පේෂී පටකේ ගැන බලමු අපි මොනාද කංකාලපේෂී පටකය හැදිල තියෙන්නේ කංකාල පේෂී සයිල එකතු වෙලා නේද කංකාල පේෂී පටකේ හැදිල තියෙන්නේ කංකාල පේෂී සයිල එකතු වෙලා තමයි මේක හැදිල තියෙන්නේ වා බොහෝ විට සැකිලි පද්ධතිය හා සම්බන්ධව පවති මේ කංකාල පේෂී පටකය මේ සයිල හැම තිස්සම තියෙනෙ මොනවත් එ එකද පුතේ සැකිලි පද්ධතිය හා සම්බන්ධව තමයි පවතින එක අපේ මේ අත්ත පයවලන ද මේ අස්ති සැකිලි පද්ධතියත් එක්ක තමයි සම්බන්ධ වෙලා තියෙන එතකොට මොකද වෙන්නේ මේ සැකිලි පද්ධතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙලා තියනෙ මොනවන් නිසාද මෙන මේ පේෂී නිසා ද මේ සැලිපද්ධතිය ක්‍රියාත්ම කරන්න පුළුවන් වෙලා තියනෙ මොවා නිසාද මෙන්න මේ පේශී නිසා තමයි එක පුළුවන් වෙලා තියෙන්න්නේ. මේවා බොහෝවිට සැකලිපද්ධතිය හා සම්බන්ධව පවතී කියන අන්නේකයි. කංකාල ප්‍රේශී පෘෂ්ට වංශීන්ගේ සංචරණයට හා චලනවලට දායක වෙන. මංකිවෙමේ චලන කරන්න පුළුවන් වෙලා තියෙන්නේ අපිට ඇවිදින්න පුළුවන් වෙලාතියෙන්නේ දුවන්න පුළුවන් වෙලා තියෙන්නේ. වෙන මේ කංකාල පේශී පටකේ නිසා. මේ අස්තිති වුණට හරියානි නෑ අස්ති චලනය කරන්න මේ පේශීවල ක්‍රියාකාරීත්වය අවශ්‍ය වෙන එකැන මේ අස්ථී සම්බන්ධ වෙලා තියෙන මේ පේශී වලින් පුතේ හැමතැින්ම මේ පේෂී සම්බන්ධයිනෙ දැස්වලට මේ අත්තේ කකුල්වල හැම්ම තැනම අපිට මේ චලන ක්‍රියාවන් කරන්න පුළුවන් මේ පේෂී සම්බන්ධ වෙලා තියෙන නිසා එපේෂී සංකෝචනය වීම හා ඉහිල්වීම කියන ක්‍රියාවලි නිසා තමයි අපිට මේක චලනය කරන්න පුළුවන් වෙලා තියන්නේ අපි බලමූ හොවද උදාහරණ කියල මේ තියන තැන් මොනවගේ තැන්වලද තියෙන්නේ අපි ලියම් බාන්න මොනදලි යන්නේ. දීශීර්ෂපේෂය තියෙනවා. දවීශීර්ෂපේශය තවතියනත් ත්‍රීශීර්ෂපේශී එවගේම තියෙනව පාදයේ පේශීවල. දේීවලගේ මුහුණේ පේශීවල උන්නඔ වගේ තැන්වල තියනවා පේශීන් බලාගන්න පුළුවන් කංකාල පේශීතකොටත් විශිර්ෂ් එකන අතේ තියෙන මෙ පේශීන් දෙක නද අප අත චලනය කරන්න පුළුවන්ගලා තියන ින් තියන මේ පේශයයි මේ පේෂ දවශීර්ෂපේෂය හා ත්‍රීශීර්ෂපේෂී. ත්‍ර මේ පේෂී සංකෝෂණය වීම හා ඉහිල්වීම නිසා තමයි මේ අතචලනය කරන්න පුළුවන් නෙද මේ අත චලනය කරන්න පුළුවන් වෙලා තියෙන් නද තරයි ප්‍රධානේශීයේ යාමතරව තවම මේ තියෙන හැමතැනකු පේෂී නද මහමචලනය කරන්න හැම එකටම පේශීෙන් සම්බන්ධ වෙලා තියෙනවා නේද. තරේ වගේ පේශී පාදේ තියනෙනව පේෂී න දැයිමස මුහුණේ තියනවා පේ මුහුණ තින පේී මගින්තමක් ඇස්වල තියනවමගේම ඇස් චලනය කරන්න පුළුවන් තෙරනොනද මෙ පේශීවල ක්‍රියාකාරිීත්වය මේ සංචරණය කරන්න වගේම චලනවලට දායක වෙන්න පුළුවන් මේ පේශීන්වල ක්‍රියාකාරිීත්තුවය නිසා හරි එහ අන්දැම්ම මේ කංකාලපේෂී පටකේගෙනත් අපි පොඩ්ඩක් කතා කල්ල බලමු. හරි අපි බලම්පුතාල ඉස්සල්ලම කංකාලපේෂී සයිලවල ලක්ෂණ මොනවද කියලා. අපි ලියම්පුතේ පලවිනිියක කදිලියන් පුළුවන් අපට දිගටිය නෙද. දිගටිසයිල සිලින්දරාකාරයි දිගටිය සිලින්ඩරාකාරය ශාකනය වී නැත ශාකනය වී නැත නද ඉට පසැ පලියන් පම් හුණයාෂ්ටිකයි බහුනියාෂ්ටිකයි. හරස් විලේක ඇත හරස් විලේක ඇත එබගේම අපට ලිය න්න පුළුවන්ම එකමකක්ද ඉච්චානුගය ඉච්චානුගය ඉක්මනින් විඩාවට පත්වේ ඉ්ුය ඉක්මින් විඩාවට පත්වේ. ේතුරම මේ සය මේ ගත්තාහම කංකාලපේෂී මේ බන පේනනේ දිගටි සයිල තියන්නේ මේ පේෙනනේ දිගටි සයිල තියන්නේ සිලන්ඩරාකාරයි හරිට සිලින්ඩරයක් වගේ නද මෙම සිළින්ඩරාකාර සයිල තියෙන්නේ හැදිල මේ පටකය ගත්තාමද ශාකනය වෙලා නෑ මෙ දිගටම තියනම් මෙම සාකනයවීමක් නෑ න ධතු බෙදී එකන ෙදීමක් නෑ එළට බहුනි්‍යෂ්ටිකයි මේ පේනවානි ද නිියශ්ි යද බහනි්‍යෂ්ටිකයි හරස් විලේක තියෙනවාම හස් ලේකතිනද ිසල්ල ගුළු දක්කන න යිවල මේ වගේ හරස් විලේකන තියෙනනවා නද මේ හරස් විලේකධාරණවා. ඉළඟට මේ කංකාලප සයි ඉචචාන ගයිපද. අපිට ඕනව නන්තම අප ක්‍රියාත්ම කරන්න. නද අරද අගළ රර්ග ිත්තිවල ද්‍රකේශනාලිකා බිත්තිවල නි ච්ානුගුව තිබුණ අපිටේ ්‍රියාත්ම කරන්න ෑැන. ඒවා ඉබේම ඒවි එගුළුම් විසින්ම ක්‍රියාත්මක කරනයවද හරපේෂී වගේවා. ච්ා ුව ක්‍රියාත්මක වෙන්නේ නදයි කවුත් බල පෑමක් නෑ මේ අපට ඕනි නන්තමයි අපි කරන්න අපිට ඔන්නන් අපි අතම මෙහම කරන. ඕන්නන් අත පහල්ට දාන ඕනිනම් අපි ඇවිදින. නෙද ඕනෙ නම් මේ පැත්ත බලනවා. තේවගේ එන අපි ඉච්චානුග අපිට ඕන නන්තම අපි ක්‍රියාත්ම කරන එතකොට අපි ඕනාට වැඩිය මේක ක්‍රියාත්මක කරන ගොමකද වෙන්නේ මේකළු ඉමනින් විඩාවට පත්වෙන? න ඉටටයි නවතක ක්‍රියාත්ම කරන හරියාමාරු නමුත් හත්පේශී වගේ දේවල් අරහරමාර්ග වගේ දේවල් එම විඩාවට පත්වවෙන්න එකගුල මුළු දවස පුරාම ක්‍රියාත්මක වෙනවා අපි කවරුත් බලන්න නෙත්නෑ නද ඒවා අනිච්චානු ගුව ක්‍රියාත්මක වෙනවා මේක ඉච්චානු ගයි නිසා යික්මනින් විඩාවට පත්වෙනවා පේනවා නද මේ තියෙන්නේ නද මේ තියන සයිලයකම මේ පලාස්ම පටලේ පිහිටලතිීන් හැටි සයිල බිත්තියක් නෑන මේ වටේ තිනෙන පලාස්ම පටලය මේකංකාලපේශී තන්තු තියනවා මේ විදිීයට පිහිටලන්නේේද එතකොට මේතිය ්‍යශ්ටි පිහිටලා තියෙන හැටිය තුළ මේ රූප සටහන් හොඳට අධ්‍යනය කරන්න ඕන පුතාලා මේ රූප හොඳට අධ්‍යනය කරලා මේක හොද්දට ඔළු තියෙන්න්න ඕනේ මද භාග ප්‍රශ්නවලදී උගළට රූපයදීල තමයි ප්‍රශ්නයහන්නේ එතකොට කියන්න ඔබට මෙහිත් සපයා ඇත්තේ කංකාල පේශයක රූප සරහනකි කියලා කියන්නේ ඔගලොට කියන්නේ මේ රූපය හඳනාගන්න කිය ආංශුවෙන්තමයි පශ් හනේහිද පුතාල හොද්දට මේ රූපටිකවොුවට ගන්නවා. තේරුණාද හරි එහම් පුතාට පේනවා නේද දැන් මේ මොනදත් මේව ලක්ෂණේශයකතියන සයිලවල ලක්ෂණ මොනවාද කියලා නේ දදිගටි සිලින්ඩරා කාරේවතියෙන ශාකනය වෙලා නෑකි ලපිකිව්වා බහුණනි අෂ්ටිකයි, හරස් විලේකතියනවා කියකිව්වා ච්ානුගයි ඉක්මින් විඩාවට පත්වෙනවා කියලපි කතා කරා. දැංහිෙන ලක්ෂණත් දන්නවනං මේ පිළිබඳ වූගලන්ට වැටහීමමත් තියෙනවනං අපි පුතේ දැම් පුොඩ්ඩක් මේ කංකාලපේෂී පටකයකුත් නිරීක්ෂණය කරල බලමු අන්වීක්ෂයෙන් උගලන්ට පුළුවන් අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කර හම මේ කංකාලපේෂී පටකයක් දැන් ස්වරූපය හා ලක්ෂණ දන්න වනං හොඳින් අවබෝධ කරගන්න පුළුවන් මේ පේෂ මේ පටකයත් මේ පේෂී පටකත් අපි කතාරපු ලක්ෂණවලින් යුක්්ද කියෙනෙක පුතාාලට බලාගන්න පුළන් බලන්න එතකොට ොද රීක්ෂණය කළබා මේ හරස් විලේක තියෙනවද නද මේක සිිලින්ඩරාකාර සයිල්ලද තියෙ කියළ හොඳයි අපි ගිහ පොඩ්ඩක් නිරීක්ෂණය කළ බලමු හෙනනං ංකාලපේෂී සයිලයක්. පුතාල දැන් කංකාලපේෂි පටකේ ගැන මංගලන්ට ඔකොම් විස්තර කියරදීලන තියෙන්නේ. ඔන්න හෙම් අපි බලමුූ කංකාලපේෂී පටකයකත් ස්තිර කදාවක් මංගගලන්ට පෙන්න්නන්න තමයිදැන් ලෑස්තිවෙන්නේ. බල මේ කංකාලපේෂී පටකය අපි මේමගේ ස්තිරකදාාවක්කාශයෙන් අධවීක්ෂයට දාලා බැලුවම මොන විදිහටද පේන කියලා හරි අපි අන්වීක්ෂය මේ විදිහයට සකසලා හරි දැන් අපි බලමු හරි ඔගලන්ට දැම් පැහැදිලිව පේනව ඇති මේ පටකය පැහැදිලි වෝගලන්ට බලාගන්න පුළුවන් ංකාලපේශී පටකය කොයියාආකාරයෙන්ද දිස්වෙන්නේ කියලනේද. බාන සයිලවල ලක්ෂණ ඔක්කෝම තියෙනවා නේද කියලතෙන පුතාලට සල්ලව ලක්ෂණ ඔක්කෝමමාඳන ගන්න පුළුවන් නේද පැහැදිලිවෙේ සයිල දිස්වෙනවා පුතේ බලන වර්ණ ගන්වල තියෙනහිදා හරිම පැහැදිලි සෛලවල ලක්ෂණ දැම්මන් කියල දීපපු කොටා ස්ොක්කෝම ඒක අට ඇතුලත්වෙනවා පුතාලට පැහැදිලිවාඳුන ගන්න පුළුවන්. හරි පුතාල දැං ෝගොල්ලෝ දෙැක්කනේද කංකාලපේෂී පටකයක් නිරක්ෂණ කහමේ ලක්ෂ තියනෝගලන් හඳර බලාගන්න පුළුවන් ගුණනේ දම මේ කියන ලක්ෂණටික තිබුණන දක්ම මංව ලක්ෂට කිෙල දීල ගලට පෙන්වුවේ එකයි.තුොට ලක්‍ෂණ කෝමේක තියනවාමං එකයි ඔක්ම ලක්ෂ බලන්න නිරීක්ෂණය කරන්න පුතාල මේ දෙෙකොට පුතාලට දැම්ම රූපියයක් දැකන හිටේ මේ දෙතකො ඕගලට තේරවා මේ මොනවාගේද මේ සයිල අපට අඳුරගන්න පුළුව මේ තින සයිල් අන්දරගන්න පුුවන් කොහොමදිකලයි පටක්කේ තියෙන සයිල පුතාල නිරීක්ෂණය කරන්න පුළුවන් නාානේද. එනන් දැන් කංකාලපේෂී පටකය පිළිබඳව පුතාලට අවබෝධයක් තියෙනවානේද හරි එහ අපි බලමු ඊලංගටර් අපි කතා කරන්නේ යන්න පුතේ හත්පේශී පටකය පිළිබඳව හත්පේෂී පටකය මේ සුවිශේෂී පටකයා මොකද සුවිශේෂී පටකයක් කියන්නේ ද අපි අනිත්පේශී පටක ගැන කතාරන්න ගොට ඒවා තියෙන තැන්කිව්වම හැම තැන අපි ශරයේ විධ තැන්වල තියෙනවා කියලා කිව්වා නමුත් මේ හත්පේෂී පටක දකන්න ලැබෙන කොහෙද හත්පේශී පටකය හැදිල තියෙනෙ කොහොමද හත්පේශී සයිලවලි නෙද. හත්පේශී පටකය හැදිල තියෙන්න්නේ හත්පේශී සයිලවලේ. ඊලවරතියන සුවිශේෂී කාරණය හරදේ පමණක් දක්නට ලැබෙන සවිශේෂී පටකයා. මේ පටකය වෙන කොහෙවත් දකින ලැබෙන්නෑ මේ පටකය දකින්න ලබෙන කොහෙද හරදයේ පමණයි. හරදේ පමණයි මේ හත්පේශී පටක තියන්නේ හැදිලා තියන්නේ මොනවැන් දෙතකොට ෂී සයිලවලින් තමයි හැදිලා තියෙන්නේ. තෙරුණාද පුතාලා හරි. අපි බල හේෙනම් එතකොට මේ හර්ත්පේෂී සයිලවලත් ලක්ෂණ මොනවද කියලා. අපි ලිය බලන්න පුතේ මොනවාද කියරම එක ලක්ෂණ ඒ න්‍යෂ්ටිකයි අපිලියමු ඉසල්ලම ඒක න්‍යෂ්ටිකයි හරස් විලේක ඇත. වගේම මේ ශාකනය වෙලා තියනවා නෙද ශාකනය වී ඇතද නිත්්‍යවයහම ශාකණය වෙලා තිබන්නේන. පෙරොනෙද පු ඒක නියෂ්ටිකායි මේ තියන් පංවෙලම සයිලයක් ෙන් උුහම මේ සයිලේ මෙම ඒ න්‍යෂ්ටිකයි න දෙක තියනෙ එක නියෂ්ටියි සයිලේය ඇතුළේ ඒ න්‍යෂ්ටිකයි මේ හරස් විලේක තියනවා. පේනො නෙද මේම හරස් විලේක තියනවා. එවගේ මෙ බානර අනි සයිලගේ මෙම මේ බෙදදි අතු බෙදිල තියනවාන මේම බෙදල යෙන ශාකනය වෙලා තියෙනවා කියන්න පුළුවන්. එ වගේ මෙත මේ සයිලයක් වවෙං වෙන කොට පේන දදුගලන්න මිනිමටන තද කලුප පහැන්දි එකි අන්තරස්ථාපිත මඩල කියලා. එ සයිලාතර අන්තරස්ථාපිත මඩලක් තියෙනවානේ දබිරිලියයන්න පුළුවන් සයිල අතර අන්තරස්ථාපිත මඩලක් ඇත අන්තරස්තාපිත. අන්තරස්ථාපිත මඩල ඇත නිද සයිලා අතර තියෙනවා අන්තරස්ථාපිත මඩල තියෙනවා පපුතේ. ඉට පස්සේ මේ ගොල්ලො හර පේෂී උපතේසිට මරණය දක්වාම විඩාවට පත්වෙන් නන ක්‍රියාත්මක වෙනවා. අපි ජීවත් වෙලා ඉන්නකම් මේ පේශීන් ක්‍රියාත්මක වෙනවා. කවුරුත්තඒව කරන්න යන්නෙත් නෑ බේම හරදේපේශී ක්‍රියාත්මක වෙනවා නේද රිද්මයානු කූලව තමයි ඒකවෙන්න අනිතයෝගේ ඕනනාට එහෙමන නේ දක් අනිත් සමහර වන හිමන මේේ ද අපිට ඕ අශවලට ඕන විදිහන අප ක්‍රියාත්ම කර නේ දුවන්න න්නන් හයි ක්‍රියාත්ම කරන ඇවිදි වන හිමින් ය අහිමනේ ගලු රිදමයාානකු එකම රිත්්මයකින් මොකද වෙන්නේ උපතේසිට මරණය දක්වාම ක්‍රියාත්මක වෙනවා නේද. එන අප පිලියමු උපතේසිට මරණය දක්වා. සිට මරණය දක්වා උපතේසිට මරණය දක්වා විඩාවට පත් නොවේ විඩාවට පත් නොවේ. රිදයානුකූලව ක්‍රියාත්මක වෙන නතිපුතේ රිත්්මයානුකූලව ක්‍රියාත්මක වේ. විද්මයානු කූලව ක්‍රියාත්මක වේ. විත්්මයානු කූලව ක්‍රියාත්මක වෙනවා. එවගේ මයිහනං ඒ නිසාපිට කියන්න පුළුවන් වා මොනවා කියරද පුතේ. අනිච්චානු ගයින ද ඉබේ ක්‍රාත්මක වෙන්නේ. අනිච්චානු ගය කවුරුත් ක්‍රියාත්මක කරන්න යන්න නෑ. අනිච්චානු ගය. ඔනම් හරත් පේශීවල ලක්ෂණනේ ඒ නි්‍යශ්ටිකයි පුදාලට පේනවා. හරස් විේක තියෙනවා කෙලාපිකිව්වා ශාකනය වෙලා තියෙනවා න්නු ශාකනය වෙලාතියෙනවන අදුරගාන පුළන් ඉක්මට පේශිී පටකෙමක්ද. හරත් පේෂයේ නේද. සයිලාතර අන් තරස්ථාපිත මඩල තියෙනවා මේ වෙෙන්වෙන තැන්වල අන්තරස්ථාපිත මඩල පිහිටිල තියෙනවා. උපතේසිට මරණය දක්වා විඩාවට පත් වෙන්න රිද්මයානුකූලව ක්‍රියාත්මක වෙනවා. නේද දස්පන්ධනය ඇතිවෙන මේ ඔක්කෝම වෙන්න මේ ක්‍රියාත්මක වෙන්න ඕන මේ පේශීන්නේද. අනිච්ානුගගේ ඒකැන් කවුරුත් ක්‍රියාත්මක කරන්න ඉබේ ක්‍රියාත්මක වෙන්නේ එනම් ඔන්න තීර හරත්පේෂී පටකවල ලක්ෂණ දේ ඇතුු තිර සයිලවල ලක්ෂණ තම අපිමතෙන්දී කතා කර. හරි දැන් එෙන හොගලු හත්පේෂී පිර්වැැදවත් ඉගෙන ගත්තා නේ දෝගුලන් රූපසටහනත් දෙනය කර ලක්ෂණ ගැන කතා කරා අපි චුට්ටක් පුතේබේ හර්ත්පේශ පටකයත් නිරේක්ෂණය කරලා බලමු අන්විීක්ෂය නෝගලන් මොලමගේ දකින්න පුළුවන් දද කියලා හපුතා හර්ත්පේෂී පටකය ගැ දැම් පුතාලා ඉගෙන ගත්තන්නන්නේ නේද දැම්මම් බලන්නේ යන්නේ උගලන්ට පෙන්නන්නේ යන්නේ මේ හත්පේෂී පටකයක තියන ලක්ෂණ හරි දැන් අපි ඒවගේ තතිරකදා කීපයක් දැම්පුතාලට පෙන්වා දැන් අපි බලමු හත්පේෂී පටකයකත් බිය්හය කොයි වගේද කියලා අන්වීක්ෂයෙන් බැලුවම හරි මේ විදියට අපි හදාගෙන ඉට පසෙ හරියටම වගේ සයිලය ටකේ තිය තැන හරිට ස් යි් එක හදාගත්තට පස්සේ අපිට පුළුවන් අන්භීක්ෂය නිරීක්ෂණය කරන්න පුතාලට පැහැදිිව දිස්සනව ඇති ඔන්න හරත්පේෂී පටකය අරිම ලස්සන තියනේද පුති අපි ඇඳපු පින්තූර වලටත් වඩා ලස්සනට පුතාලට පැහැදිලිව නිරීක්ෂණය කරන්න පුළුවන් බලන්න ඒ පටකේ තියන අලක්ම කිය දීපු ලක්ෂණ හැම එකක්ම එක තියෙනව නේද කියල බලන්න පටකේ තියනෙන හැම ඒක නිියෂ්ටික බව නේද එසිියලුම දේවල් ඒ ඔගුලන්ට බලාගන්න පුළුවන් හරිම පැහැදිලිපුතේ හරි ඔගලො නිරීක්ෂණය කරන්න ඇති පැහැදිලිව ඔගුලන්ට දිස්වෙනවා බලන්නේ ඔගුලන්ට අරරි ඉග ගත්තම ඒදේවල් හොඳට ඔළුුව තියවනං මේ පටකයක් නිරීක්ෂණය කරහම ඒ ලක්‍ෂ ඔක්කෝම කියන්න පුළුවන් ඉගෙන ගත්තු දේවල් නේද හරි එහං ඔගුලට හරත්පේෂී පටකයක්ත් හොඳ පැදිලිව දැම් බලාගන්න පුළුවන් හරිපුතාල ඔගුලොන්ට දැම් පැහැදිලි නේද මේ ඔගලන් ලක්ෂණටිකත් මතක තියයාගත්තතා මංකව ලක්ෂණ හැම එකක්ම තියෙනවද කියලා බලන්න කියලා ඔගුලොන් නිීක්ෂණය කරන්න ඇති මේ හැම ලක්ෂණයක්ම විටමේ විදි රූප රූපේටිකක් මේ හා සමාන රපය ඔගුලොන් නිරීක්ෂණය කරන්න ස්තිරකදාවක්ඇසුරෙන්. මෙනි මේ ලක්ෂණ ඔගලො නිරීක්ෂණය කරන්නේේ දෙැන මේ හරපේෂී පටකයක මොනමගේ වියෝහයක්ද. යෙම අපිට අන්වීක්ෂෙන් කොයියාකාරයෙන්ද නිරූපණය කරන්න පුළු කැන දකින ලැබෙන්න කීනක පුතාල දැක්කන්නේේ දෙනම් අපිට අන්වීක්ෂය රූපය දැන් හොඳට පැහැදිලි හෙනම් පුතාලට මේ වගේ රූපසරහනක් දුන්නොත් තඔගලට අඳුන ගැනීමේ හැකියාව තියෙන්න්න ඕනේ මේ වගේ හරත්පේෂී පටකයක් තේරෙනවනේද හරි අපි බලම්පුතේෙනං ඊළඟ පටකේමොකක්ද කියලා ස්නායු පටකයමි බලන්න ස්නායු පටකේ වෙන්න මාකාරයක සයිලවර්ගයක් එතන තියන්නේෙ නෙද අපි අතන අර කතාකරපු එක සයිලයක්කත් වගේ නෙමෙයි විශේෂිත වූ සෛලවර්ගයක් තමයි මෙතන තියන්නේ. පෙනවනේද පුතාලට ස්නායු පටකේ තැනුම් මේකය අපි කියෙනා ස්නායු සයිල හෙවත් නියවුරෝණ කියලා. ස්නාු සයිලවලට විශේෂ නමක් කියන අපපු තේමොකද්ද කියන්නේ. දනිත්තේ අපි එහ නිකාම සෛලනිකි වෙන හරපේශී සයිල, ස්යි සයිල වලට විේෂණ මද්දීලතිෙන නියවරෝණ කියලා එ නිියවරෝණ කියල කියන්නේ මොන අද ස්නාායු සයිල වලට ත නිියවරෝණවලින් තමයි ස්නායි පටකේ හැදිල තියෙන්න්නේැන ස්නායි සයිල වලින් තමයි ස්නායිපටකය හැදිල තියෙන්නේ ආවේග සම්ප්‍රේෂණය සඳහා නියවරෝණ විශේෂණය වී ඇතර් අපේ ආවේග සම්ප්‍රේෂණය කරන්න මේ නිියවරෝණ විශේෂණය වෙලාතියනවා මුණනවද මේ ආවේග සම්ප්‍රේෂණය කියලා කියන්නේ ැ අප හිතම අපිට මොවාහරි යමක් දැනවුනා මෙහම අත්තට නේද කවුහරි කෙනෙත්තු යික්ොම අක්හරි ඇුනා. ඇතකට මොකද වෙන්නේ මේ හම්ම මත්තු පිට තියෙන්න ස්නායු තන්තු තමයි මේ ආවේගේ අර්ගෙනයන්න මොලේට ගිහින් කියන හන්න කෞද්ද කෙනෙත්තුවා කිය නේද එතකට මොද වෙන්න මොලේ අපිට ටක්්ගල ඇවිල කියනවා මොකද කියන්නේ මේ අතා ඉංකරගන්න කියලා මේක තත්පර දශම ගානක් ඇතුලොට සිද්ධ වවෙන්න දෙයක්පුොත. එතකොටේ ටක්ගාල මේ ස්නා ඉත්මනින්ම මේේස්නනායුවාාවේගේ තත්පර දශම ගානක් ඇතුළත මේ ස්නායවාාවේ යනෝ මොලේට. තෙරුන අද මේකද දෙක අපේ ඇෙන කොට්ටමත් ගිහිල්ල අපි ප්‍රතිචාරයයක් දක්වල ඉවර මේ අතාරගෙන. කකුලක කට්ටක් ඇනෙන කොටනේද. ඒ තරංක්ෂණකවම තත්පර දශම ගානකද මේ රසයින ද්‍රව ක්‍රියාමක වෙලා මේ ස්නායුවාාවේගේ අවනවා. තරු අද ස්නායු හැම තැනමතිෙන ඇහහිතියනවා ෘෂ්ටිකස්නා අයු අපට ස්රහ තියෙන දෙයක් කවදඉන්නේ මොනවාද තියෙනෙ කෙළ පේන්න මේ ආ මේ ස්නාායු ආවේගේ අවන් පසේ මොලට මොලේ තමයි අපිට කියන්නේ ආම ස් රහයින්නේවාගේ යාලුවෙක් මේ සරහහියින්න කවදි කියලා මොලේ හඳුන්නල දෙනවා අපිට නේද ඇහෙන් කනට හෙන ශබ්ද දැම්බම් මේ කතා කරන්න දේවල් පුතාලට ඇහන කටනේද ඒ ශබ්ද හදුන්නල දෙන්නේ මෙහින් යනවා ශ්‍රවන ස්නායු ගමන්රන්නවානේ දගීල මොලට ග හාම ොේ හඳුන්න්නල දෙනවා මේ කිය හැම වච්චනයක් ගාන මුොල හඳන්න්නල දෙෙනවා අපිට දිවට ගිහම ඒ යනවා වෙන රස ්‍රර්් ඒ ස්නාායු මගින් යනවා නේද. නහයට අග්‍රාණ ස්නායු මගින් යනවා මේ හමට ඒ සංවේදක ස්නායු මගින් නව ගමන් කර මේ. හැම්ම තැනම ස්නායු ක්‍රියාත්මක වෙනවා. තර මේ ස්නායු පටකේ හැදිල තියෙන ස්නායු සයිල හිෙමනත්තාං නියවරෝණ වලින් නේද. ආවේග සම්ප්‍රේෂණය සඳහා මේ නනිියුරෝණ විශේෂණය වෙලා තිරන මේ හැම ආවේගයක්ම අරගෙන යන්නේ මේ නියවරෝණ මගින්. ලන්න පුතාම මේ නිියුරෝණ එක වියෝහය එකර මේ ස්නායු සයිලයක් බා අනි සයිලවල්ට හඩා වෙනස් වෙලා තියෙන ඇටි මෙන මේ කොටස නද මේ කොටසේ තියෙන මෙනිමටික අපිකිෙනා සයිල දේහය කියලා. පේනවද මෙතන තමයි සයිල කොටස තියන මේ තිනි සයිල දේහය වටේට නි්‍යෂ්ටියය තමයි මේක මැද්දෙ තියන්නේ සයිල දේහය තියවා වටට මේක මේ මුොක්ොම මේ කොටසම් අපි සයිල දේහය කියලා හඳුල්න්නනවා තරේ මැද තියනෙ මොකද අශ්ටිය තුටු මේ එක ශාකනය වෙලා තියෙනවා පේෙනවා නේදම මේ වගේ ශාකනය වෙලා තිනේ ශාකනය වෙලා තියනෙම අපි කිරමොවා කියලද අනුෂාකිකා කියල කියනවා. මොනාද කියනපුතේ අනුෂාකිකා මේ වගේ ශාකනය වෙලා තියනෙ අපි කියනවා අනුශාකිකා කියලා ඉට පස් බලන මෙැ නික්කද මේ තින අක්සණය ඇවිල්ල තියනවාමත නින් ගන්න. නෙද සල්ල දේහයයි අක්ෂණයයි තමයි ප්‍රධන වශයෙන්ම හැදිලා තියන්නේෙ ස්නායි සයිලයක. මේ අක්ෂණය ගත්තම් පුතාලට පේනවා අක්ෂණය මොනාදපුතේ තියෙන්නේ මේ අක්ෂණය සමහර තැන්වල මෙන්න මේ වගේ ලිපඩ මෝලින් ආවරණය වෙලා යෙනවා මේ වෙන මේ ආවරණය වෙලා තියනෙවා අපි හඳුලුන මොනවා කියලද මයිලීන් කොප්පු කියලා කියනවා මෛලීන් කොපපු කියලාතියෙනවා තුරේ මයිලින් කොපොලි ාවරණය වෙලා තියෙනවා ඒ මයිලින් කොපපු නැති තැන්වල අපි කියනවා ඒවට රැන්විය ගැට කියලා මයිලින්න් කොප්පුෝ නැති තැන්ටික අපි කියවා මොවා කියරදපුතේ රැන්විය ගැට කියලා කියනවා කට ඉට පසේ රැන්විය ගැට මේ අක්ෂණය කෙලවරතියෙනවා පහෝ උපාගමය කියලා කියන මේ වැය තන්තු අග්‍ර අපි නො පාගමයහෙම නැත්තව උපාගම කුඩුම්බි කියලා කියනවා. උපාගම කියලා කියනවා. හරි. දැංහෙන ස්නාවිසායිලේක වියහය පුතාලට පැදිලීනේද ස්නාවිසයිලෙහෙන සයිල දේහය, න්‍යෂ්ටියය, අනුෂාකිකා, ඉට පස මෙතල තිනවා අක්ෂණය අක්සනේ වැහිලතිීන කොට ස්මයිලීින් කොපපු කියනවා නෙද මලින් කොපු නැති තැන් අපි නො රැන්විය ගට කියලා. පසමේ ආ අපහෝනවත බෙදිලතිීන උපාගම විදිහට. තෙරුණ අද පුතාලට හරි එහම් ඔන්න නියවරෝණයක ලක්ෂණ දැම් පුතාලට පුළුවන් අඳුන ගනේ නිියුරෝණ සයිලයක් මොනවාගේද කෙනෙක පුතාට අඳුන ගන්න පුළුවන්. අපි දැම් බලුේ නිියුරෝණවල ලක්‍ෂණ මොනවාද කියලා දැම්ම මේ තියන නියවරෝණ සයිලයක් ගැන අපිය කතා කර දැ මේ නිියවරෝනණවල ලක්ෂණ ොනවාවද කියලාි කතා කල බලුම්පපුතේ මොනවා නියරෝණයක් ප්‍රධාන කොටස් දෙකකින් සමාන්විතයි. මොකක්ද එනම් සයිල දේහය හා ප්‍රසර කොටස. මෙන මේ සයිල දේහය කියන කොටස අපි කිනොම මේ අක්ෂණය සල දේහෙ කියලකිමෙන මේ කොටසට නි්‍යෂ්ටිය අනුශාිකා ඔක්ොමතියන කොටසමයි සයිල දෙහය කියලා කිවේ. ඉට ප අනිත්තතික අපිකිව්වා ප්‍රසරය මේ ප්‍රසරේ තමයි අක්ෂණය කියලා අපි හැඳින්නය ව ෙනේද ප්‍රසර කොටස එනම් ප්‍රධාන කොටස් දෙකමකක්ද සයිල දහයයි ප්‍රසරයයි කියලා හඳුන්වන්න. පුළුවවා. ඉට පස්සේ සයිල දේහය තුළ න්‍යෂ්ටිය තියෙනවා මයිට කොන්ද්‍රියයා තියෙනවාැ සාමාන්‍ය සයිලය ඇතුළ තියෙන දේවල් තමයි එතන තියෙනෙ නද. න්‍යෂ්ටිය, මයිටකොන්ද්‍රියයා, ගොල්ගී සංකීර්ණය රයිබොසෝම අන්තපලාස්මිය ජාලිකාදී ඉන්ද්‍රිකා පිහිටල තියෙනවා. එකැනෙ සාමාන්‍යෙන් සයිලයක් ඇතුළේ තියෙන්ඩෝනි දේවල්. න්‍යෂ්ටියය, රයිබ සෝම, අන්තපලාස්මිය ජාලිකා මයිට කොන්ද්‍රියා ඔය හැම්ම දෙයක්ම මේ සයිලය තුළේ පිටල තියෙන සයිල දේහය තුළ නේද තර අපට පැහදිිව අන්විීක්ෂෙන් බැලවම නි්‍යාෂටි අඳරගන්නපුලුව අනිත් දේවල්පිට සාමාන්‍යයෙන් අන්වික්ෂය අඳරගන්න බෑනේ දෙන්නා එ හැම දෙයක්ම සයිල දේය තුළ තමයි පිහිටල තියෙන්නේ. සයිල දේහයෙන් විිහිදෙන එක් ප්‍රසරයක් වනයේ අක්සණයයි. මෙන එකක් ප්‍රධානකක් විහිදිලා තියෙනව අපපුතේමොකාක් දෙේගඩි කියන්නේ අක්ෂණය කියලා කියනවානේද එතකොට මෙම අක්ෂණය මගින් සෛල දේහයෙන් ඉවතට ආවේග ගෙනයයි. දැම්න්න මෙතනත්තියන මේ තියෙත් ප්‍රසර විශේෂය සෛදේහෙන් වීදන තතියනෙත් ප්‍රසර විශේෂය. ඒ ප්‍රසර ටික අපේ දැ සංවේදී ඉන්ද්‍රියන්ගේ අන්තවල තමයි මේම පිහිටලා තියනෙ. එතර ඒතම් සයිලදේහෙන් තමයි මේ අපි දෙන සංවේදනය ලබා ගන්නේ. ඒ සංවේධනය ලබාගෙන ඉට පසමේ ආවේගේ මෙතනින් අරගෙන යන්නේ කවුද අක්ෂණය මග. සෛලදේහයට ලබාගත්තමේක අරගෙන යන්නේ කවුද මේ අක්ෂණය මගින් තමයි අරගෙන යන්නේ. හරි. ඉට පස්සේ සෛලදේහේ නිවතට ආවේගේ අරගෙන යනෝ. අනුෂාකිකා සෛලදේහයට සම්බන්ධ වී පවතින ප්‍රසරවන අතරමි තව ප්‍රසර වගයක් තියෙනවා සයිලදේහයට සම්බන්ධ වෙලා තියෙනවා අනුශාකකා කියලා නද. ඒවා මගින් උත්තේජ ප්‍රතිග්‍රහණය කර මංක මේ අන්තවල තියෙන්නේ සංවේදීද්‍රියන්ගේ අග කෙලවරේ තමයි මේ අනුශාකිකා තියෙන්නේ. දර මොනොහරි උත්තේජයක් ප්‍රතිග්‍රහණය කරන්නේ මේ අනුෂාකිකාවලේ ද මංකු මේගත් මෙදන කවරට කෙනෙත්තුව අන. මොහරි රත්වෙච්ච මකාත ගෑවුණනං. ටක්ගල එක ගන්න කෞද මේ අනුෂශාකි කාටිකර. ද මේ සයිලයේ තියන ස්නාාවි සයිලේ තියන මේ අනුෂාිකා කොටස තමයි ඒ ත්තේජයේ අරගන්න අරගෙන සයිල දේටයවල අක්සනේ මගින් තමයි ඊළඟ ස්නාවි සයිලේටයයාවන්නාපහෝ. තේරෙනද මේ ස්නාවි සයිල මෙම අක්ඩව එක තුවෙල ලා ලගින් ලගි මෙහම හෙරිලා තියෙනකොට තමයි එඒම දිගින්දිගටම මොලේවෙත පනිවිඩය වන්නේ. තෙරුණන දෙමට තැක්කෝ සුසුම්නාවට පනිිවිඩේවනවන්නේේද. එතකොට හ අනුශාකිකා මගින් තමයි ඒවා සංවේදන ලබා ගන්නේ. නුශාිකා සෛල දෙහිට සම්බන්ධ වීපාවතින ප්‍රසරවන අතර ඒවා මගින් උත්තේජ ප්‍රතිග්‍රහණය කර ඒ බව සෛලදේහයට ස්‍යවේදනය කරනවා. එයා ඉටිකාරගෙන සෛල දේහයට සනිිවේදනය කරනවා. පෘෂ්්‍රවංශීන්ගේ අක්සනවට මයිලීන් කොපපු පහිටලතියනවා. පේනවානේද. අක්සනය වටේට මෛලීන් කොප පිහිට ලතිනවා. මෛලීන් කොපපු නොපිහිටන ස්ථාන අපි කියනවා රැන්විය ගැට කියලා හඳුන්වනවා. පෙනවද. අක්ෂණය වටා මයිලීන් කොපපු තියෙනවා. මේ මයිලීන් කොපපු නොපිහිටන ස්ථාන අපි කියනවාමන කියලදපුතේ රැන්විය ගැට කියලා කියනවා. තරුණනද රැන්විය ගැට. මයිලින්න් කොප පිහිටීම නිසා ආවේග සන්නායනවේගය වැඩිවෙලා තියනවා. මේ මයිලින් කොප පිහිටන එක මොකද වෙන්නේ ආවේග සන්නයනවේගය වැඩිවෙලාති රවා. ඉක්මණින් ආවේග ගමන් කරන්න පුළුවන් මේ මයිලින්න් කොපු තියෙන නිසා. එ ස්නායු සයිලයක් පිළිබඳ. දම ரோනයක් පිළිබඳ පුදතාලට දැන් හොදා ඔබෝධයක් තියෙන නිරණනයක් යන මොවවාගේදයක්ද. නේද නියවරரோණෙන් මොනවාද කෙරෙන කාර්ය කියල පුතාාලට හොඳ වබෝධයක් තිීර. අපි හෙනම් පුතාලා පොඩ්ඩක් මේ නිවරෝණයක් පිළිබඳහිමන තස්නායු පටකයනේද. අපි පොඩ්ඩක් නිරීක්ෂණය කරල බලමු අන්වීක්ෂයෙන්, ඔගලන්ට ඒ සයිල කොහොම දන්ඳනගන්න පුළුවන් කියලා. පුතා ස්නාායු පටකය මංකිවන විශේෂිත වහූ සයිල වගයක් කියන්නේ දනිත් සයිලවලට වඩා අනිත් පටකයට වඩා ස්නායු සයි විශේෂෙන් උගලන්ට විශේෂාකාරයකයටට පේනවා කිව්වනේ හරි මන් දැන් ගලට පෙන්න්නේ යන්නේ ස්නායු සයි ස්නාුටය ස්නා සයිවලින් හැදිල තියනෙ ස්නාායිු පටකය අන්වීක්ෂයෙන් පෙන්නන්න තමයි පුතාලට ඇෑසරපි බලමු අන්වීක්ෂයෙන් මේ විදිහයට හරි නියම විදියට හදලා. බලමුුණ රීක්ෂණය කරලා අන්න උගලන්ට පැහැදිලිව පේනවා දැන් මේ ස්නාු සයිල බලාගන්න පුළුවන් ඒවාද උගලන්ට පැහැදිලිව බලාගන්න පුුවන්ංයිනැවත පෙන්න්නන්නං උගලන්ට මේ විදිහට අධි බලයක් යටතේ පෙන්න්නන්නං අව බලයිමං ඉසල පෙන්ව පුතාලට අ දැන් උගුලන්ට ඒසයිල පැහැදිලිව බලාගන්න පුළුවන් පපුතේ අධි ලයේ අට තේසලට වඩා පැහැදිලිව නිරීක්ෂණය කරන්න පුළුවන් පුතාලට පේනවනේද අනිත් සයිල්ල අනිි ටවලට වඩා වෙනස් ලක්ෂණ තමයි ස්නාව පටකේතියෙන්නේ. එද එනම් පැදිලුවෝ පුතාලට පේනවැති දැන් එහෙනම් අපි පටක කීපයක්ම නිරීක්ෂය කල තියන්නේ. දැ එඒන උගුලන්ටේ ලක්ෂණ පහැදිලිවඒවැය තින වෙනස්කම් පුතාලට අන්ඳන ගන්න පුළුවන් නද ඔගුලන් දැන් අපි කතාකරපු ලක්ෂණත්ත එක්ක මේ දකින රූපයේ තියන වෙනස්කම්, ට අද්‍යන්නේය කල්ලා බලන්නන්නේඒදේවල් මේක තියෙන අද කියන එක අද්‍යනය කල්ලා බලන්න දැම් පුතාලට පුළුවන්. හරි පුතාලා පුතාර නිරීක්ෂණය කරනය ද එනම් දැන් මෙස්නාවි පටකයනේද. හරි අපි දැම් බලමු එහිෙනං. ඉළඟට නිියවරෝනබල ෘතිය නිියවරෝණ කැන ස් නායු සයිලනේද ස්නාායු සයිලවල කෘතිය මොකද්ද කියරතමයි. අපි දැම් බලන්නේ. බලන්න මොනවද කියලමෙන ාන්නපති නිියරෝණවා වර්ග තුනක්තියෙන. ඔන බන්න එකකට එකක් වෙනස් නේද බාන මේ නියරෝණ සයිල නේද? නිரோණ එකටක් වෙන නේස් නායිලටක මේ තිනේ මේකැන සංවේදක නියවரோණය කියලා වෙනනොද සංවේදක නියවரோණය ඉතර ඒ සංවේදක නිියවරரோණය මගින් තමයි ආවේග ලබාගන්න ගොඩක්වෙරලාට ආවේක ලබාගන්න මේ සංවේධකන මේ සංවේදි ඉද්‍රියන්වල අන්තවල ගොඩක් කලාට පීට අන්න මේ සංවේදක නියවරෝණය.තර සංවේදක නිියවரோණය පනිවිඩ අරගෙන ගිහිල්ල ලබල දෙන්නේ අන්තර්හාර නනිවரோණයට ඇතින මද්‍ය අන්තර්හාර නනිවරෝණය පේනවනේ මේ හැම එකකමතින මේ සයිල දේහය හා මේ වගේ ප්‍රසරතියන විහිදිලා මේ සයිල දේහයයි මෙතනත් ප්‍රසරතියන විහිදිලා. ඉඩවසේ අන්තර්හාර නිවරෝණය මගින් මධ්‍යස්නාහි පද්ධතියට ගිහිල්ලලා එතන ක්්‍රියාවලිය කරලා අපහු නැවත මේ පේශීවල ක්‍රියාකාරීත්වය හෝ අදාළ කාරකයවෙත අරගෙනෙන්නේ මේ ආවේගේ කවුද චාලක නිවරෝණය මගේ. චාලක නිවරෝණය මගින් තමයි මේ අදාළ කාරකයවෙත අරගෙනන්නේ තකට හෙනම් ස්නායු සයිලවර්ග දෙක තුනක්තියනවා බතේ. මෙම නිියවරෝන වර්ග තුනක්තියනොනේ ද ස්නාව සයිලවර්ග තුනක්තියනවා. මොන දේතුන සංවේදක නනිවුරෝණය අන්තරහර නියවරෝණය හා චාලක නනිවරෝණය. මේ තුන පුතාලට මෙහෙම අඳනගන්න පුළුවන් වෙන්නඕන රූප සටහන් වලින් ඒ අරෙන්න්න වෙන මේේ හැමේ එකකමහම විේෂ නාම් කිරීම ඕන පුදාලබ නිියරෝණනතු අඳද ගෙන තියෙන් ඕ ද ෂ කන පද අනිත්්‍යේ වට විශේෂී හැයන් තිීරෙන නිසා පුතලට අදරගන්න හරි ලේසිී. හරි අපි දැම් බලම නිියවරෝණවල කෘති්‍යය මොකද කියනපුේගන ස්නායු සයිලයක කාරය මොකද කියලා අමනාද කාර්ය. ඇස කනනාසය දිීව සම මොනොහද සංවේදී ඉන්ද්‍රියන් පහ අපේ ශරීරයේ තියෙන නේද. එන ඇසකානනාසය දිීව සම යන ප්‍රතිග්‍රාහක මගින් හෝ. වෙනත් නියවරෝණ මගින් ලබාගන්නා තොරතුරු නේද ඇස කණනාසය දිව සමයන ප්‍රතිග්‍රාහක මගින් හරි වෙනත් නියවුරෝණ මගින් හරි ලබාගන්නා තොරතුරු මධ්‍යස්නාายු පද්ධතියට හෝ තවත් නිියවුරෝණ එකට සම්ප්‍රේෂණය කිරීම නද එකන මේේ ලබාග නිියරෝණ මගින් ලබාගන්න ොරතුර. එක අමංකිුවනද ප්‍රතිග්‍රහකවලින් ලබාගන්න ගොඩක්ලාවට මේ සංවේධක නනිවරෝණ කළලා ඒන එතකොට පටි කෙර මේ ඇස කණ නාසය දිව සමයන ප්‍රතිග්‍රාහක මගින් ලබාගන්නවන ද ප්‍රතිග්‍රහකමගගේ එමනත්ත වෙනත් නියරෝණ මගෙනක මෙයාමයාගෙන් ගන්න පුළුවවා. මෙයා මෙයාගින් ගන්න පුළුව අංකිවන ඒගොල ඉන්න මද්ද කියලා. නද එතකොට ඒ විදියට වෙනත් නියවරෝණ මගින් ලබාගන්නා තොරතුරු මධ්‍යස්නායු පද්ධතියට හෝ. රගෙන යානක් ොහහිටද ේ මද්‍ය නාಾු පද්ධතියට. එක් තවත් නියවරෝණ එකට සම්ප්‍රේෂණය කිරීම නද එක් රග ಿල් මේ ර න දන යාරග ිල රෝණනයට දෙන. ඒමන ද කරන අරගෙන හිල්್ලා කලිීම ද්‍ය ಪද . නද සම්ප්‍රේෂණය කිරීමද මධ්‍යස්නායු පද්ධතියේ සිට ඉටබසේ මධ්‍යස්නායු පද්ධතිය ඉදලා කාරකය එකන පේශී වෙත. දැන් අපිර ංකිවවා කුලෙ කටුවක් ැනුනොත් න්න දැන් මේ ස්නාායෝසිය අරගෙන ගහම් මධ්‍යස්නාායු පදධතියට. ආපහොමගත කරන්නේ මොලෙන් කියනවා කකුල උස්සන්න කියලතකොට ආපහෝමී ස්නාායෝසිය අරගෙනඉන්නේ කොහට දෙකුල කටුව නි්චිතටන මේ කකුලි පේශීයට එන්නේ නද කාරකේවනි කකුළිපේශීතර පේශීය සංකෝචනය කරහමතමයි කකුල උස්සන්න පුළුවන් වෙන්නනේ දෙහෙනම් මධ්‍යස්නාායු පද්ධතියේසිට කාරකයගෙන පේශීය වෙතට. ේීලින් ද මේ ක්‍රියාව කරන්න පේශීය වෙතට ආවේග සම්ප්‍රේශ්ණය කිරීමද නියවරෝණ මගින් සිදු කරන. තෙරෙනවද නිියවරෝණයක් මගින් මොනවාද කරන්නේ නං ඇස කණනාසය දිව සමයන ප්‍රතිග්‍රහකයකැන්නේෙ. සංවේදී ඉන්ද්‍රියන් මගින් හෝ වෙනත් නිියවරෝණ මගින් මෙද සංවේදී ඉන්ද්‍රියන්න එක්කො ලබාගන්නවා, එක්කො නිවරෝණයෙන් නිියවරෝණයට ලබාගන්නවා. තොරතුරු මධ්‍යස්නායුපද්ධ තියට අරගෙන යනවා එක් හෝ මොකද වෙන්නේ. අධ්‍යස්නායි පදධතියේ ඉඳං අදාළපේශිය වෙත ආවේග සම්ප්‍රේෂණය කරන එක නියවුරෝණ මගින් සිදුකරනවා. නද ඉටුකරන කාර්ය අනුව නවරෝණ වර්ග තුනයි. ඉටුකරන කාර්යානුව නවුරෝණ වර්ග තුනක්තියන මංකිවවා සංවේධක නියවරෝණය ලබාගන්නව කියලා ස නේද අන්තර්හාර නනිවරෝනණයම් මධ්‍යස්නනායිපදධතියේදී ක්‍රාත්මක වෙනවා චාලක නිවරෝණය මගින්නා පහො වේග, රගෙනවා පේශීය වෙතන දෙහෙන අපිට නියවරෝණ වර්ගතුනයි මනවාදේ නිියරෝනර් සංවේදක නවරෝණය සංවේදක නියවරෝණය ඉළඟට අන්තර්හාර නිවරෝණය අන්තර්හාර නිියවරෝණය. ඟට චාලක නිවරෝණය. හරි පේනොනදෙන ඉටුකරන කාර්යානුව නිවරෝණන වර්ග තුනයි. මොනවද පුතේ සංවේධක නිවරෝණය අන්තර්හාර නිවරෝණය හා චාලක නිවරෝණය. පේෙනොනෙද පුතාලට හරි. එහෙන අපි බලමෝ ඔන්න පුතාල ඉගෙන ගත්තා අදැන් මොනවද පටකවර්ගනේද. මොන පටකද ජීව පටක ශාක පටක ගැන පුතාල ගෙන ගත්තා සත්ව පටක ඉගෙන ගත්තා මේවායි ලක්ෂණ ගැනගෙන ගත්තා. නේද එව මොනා කාරේදි කිලගෙන ගත්තා අන් වීක්ෂයෙන් නිරීක්ෂණය කරල පුතාල පටක හඳන ගත්තා නේද එම් ගුඩාක් දවල් මේ පාඩමයට තේ පුතාල පටක ගැන අධ්‍යයනය කරා. දැන් අපි බලමු පුතාල හිෙනං සාරාංශගතකරොත්, මේ පාඩම අපිට මොනවගේ දේවල්ද තියෙන්න්නේ කියල මේ පාඩම ජීවි දේහේ අඩංගුවන නිශ්චිත කෘත්තියක් ඉටු කිරීමට හැඩගැසුුණු පොද්දු සම්භාවයක් සහිත සයිල සමූහයක් අපි කියවා පටකයක් කියලා තෙරුණද ජීවි දේහේ අඩංගුවෙන නිශ්චිත කාර්යක් ඉටු කරන නද නිශ්චිත කාරයක් ඉටු කරන්න හැඩගැවුණු පොද්ද සම්භාවයක් සහිත සයිල සමෝහයක් අපි කියනවා පටකයක් කියලා පස ශාක පටක පහත සඳහන් ආගාරයට වර්ගී කරණය කළ හැකිය අපි ශාක පටක වර්ගී කරණය කරාම්ම කොමද වර්ගී කරණය කරේ දැන්නම් පුතාලට මතකයෙන් කියන්න පුළලාම් ල දිනම් මං මේ විදිර මේ වර්ගී කරණය පුතාලට පෙන්නවා කියදලා දැන් ඕගලන්ට පුළුවන් තනියෙන් වර්ගී කරණය කරන්න මේ ශාක පටක වර්ගී කරනය නේද කොමුද පුතේ පුළුවන් බාන ප්‍රධාන වර්ග දෙකට බෙදවාපි විභාජක පටක හා ස්තිිර පටක කියලා විභාජක පටක කියලකිී වෙමුණනවද විභාජනය වෙමින් පවතින පටක. නේද විභානයේ වෙමින් පවතින පටක ප්‍රධාන වර්ගතුනක් තියෙන. මොනවාදේ ප්‍රධාන වර්ගතුන අග්‍රස්ථ විභාජක පටක දැ කියකටඔලුවට එන්නඕන කොහද මෙම තියෙන මෙන්ව රපටහ නෙක් නද. අග්‍රස්ථ විභාජක පටක පාර්ශික විභාජක පටක අන්තරස්ථ විභාජක පටක. දැ කියන කොටම තියන තැන පුතාන මතකයිනේ දැන්. ඕ අග්‍රස්ථ විභාජකොහෙද තියෙන්නේ ලයා ග්‍රස්ථේ කන්දේයා ග්‍රස්ථේ නෙද ඒවගේ මතකයින පාර්ශික විාජක පටන්ද වටට තියනවා නේද. මහත්වෙනවා කන්ද අන්තරස්ථ විභාජකටක පරුව පාදවල තියෙනවා කියලාපි කිව්වා එනං ඔන්න ප්‍රධාන කොටස් තුන නද. ස ස්තර ට විභාජනය වෙලා ඉරවෙච්ච පටකාපි හැඳින්න්නවා මොනවා කියලද පුතේ ස්තිිර පටක කියලා හැඳින්න්නවා. නේද තකොට ඒ සයිල්වල වෙනස්කම මංපුතාලට කියලදදුන්න. ත සිිරපටකාපහෝ ප්‍රධන කොටස් දෙෙකට බෙදවා මනොුවද. උද සිරපටක බෙදුවේ. සරලස් තිරටකහා සංකීර්ණ ස්සිරපටක කියලා. සරලස්තරපටක කියලා කිවිමනවාද සයිලවර්ග එක්ක මාආකාරයේ සයිලවර්ගවලින් හැදිරතියෙන සරස් රටක. සංකීර්ණ සිරපටක හැදිල තියෙන්නේ කොමද ආකාර දෙකක් හෝ දෙකට වැඩිගණනාකින් හැදිලතියෙන්. එඇද සයිලවර්ග දෙකක් හෝ දෙකට වැඩිගණනකින් තමයි සංකීර්ණ සිරපටක හැලතියෙන්. ද සරල ස්තරපට වර්ග තුනක් තියනොමනොවද මෘදස්තර ස්තුලකෝනාස්තර දෘඩස්තර. ගෘදස්තර ස්තුලකෝනාාස්තර හා දෘඩස්තර කියලා කොටස් තුනයි. සංකීර්ණ ස්තරපටක ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි ශෛලම පටකය හා ෆ්ලොයම පටකේ. අපි කිව මේවා වෙන වෙනම සයිල හතර හතර වලින් එක විශේෂව වූ සයිල හතරකින් මෙතනත් විශේෂ වූ සයිල හතරකින් දිලා තිෙනවා කියලා කිව්වා නේද හරි ඒවගේ අපි බලමුෝ පෘෂ්‍යවංශීන්ගේ දේහය ප්‍රධාන වශයෙන් අපිච්දටක සම්බන්ධක පටක පේශී පටකහා ස්නායුටකය යන පටකවර්ග හතරෙන් නිර්මාණය වෙලා තියෙනවා අපේ ප්‍රධාන පටකවර්ග හතරක්ගැන අපි කතා කරාමනොද පුතේ අපිච්චද පටකයි සම්බන්ධක පටකයි පේශී පටකයි ස්නායු පටකයි කියල පටකවර්ග හතරක්ගෙන අපි කතාකර එතකට එතනින් අපි්චද පෘෂ්ටවංශීන්ගේ සියලූම ප්‍රෘෂ්ටාවරණය කරමින් පිහිටන අතර නද අපිච්චද පට අපිකිව්වා. ඔක්කොම පෘෂ්ට බාහිර පෘ්ටහා අ්‍යන්තර පෘෂ්ට ආස්තරණය කරනවා කියලා නේද. පීටන අතර අවශෝෂණය ස්්‍රාවී කෘත්්‍යය පෙරීම උත්තේජ ප්‍රතිග්‍රහණය මෙන්ම ආරක්ෂක කෘතියදඉටු කනවා කියල කිව්වා. ඒවයි කාර්යන් ගැන කතා කරන්නකොට අපිකිව්වා අවශෝෂණ කෘතිය, ශ්‍රාවී කෘත්තිය, පෙරීම උත්තේච ප්‍රතිග්‍රහණය කරනවකිව්වා ආරක්ෂක කෘතියත් ඉටු කරනවා කියලා අපි කතා කරා. නේද. ඉට පස්සේ සෛලවර්ග කිහිපයකින් තන්තුවලින් හා විශාල පූරකයකින් සමන්විට සම්බන්ධක පටක මගින්. අව අවහා පටකකිින් එක බැද තබා ගන්න අතර, ඒවාට සන්ධාරණය සපයනවා කියල කිව්වා. සම්බන්ධක පටකමගින් අපි කිව් මේ අවයවාතර මනා සම්බන්ධී කරණයක් හැදෙනවා කියලා. නේද එතකොට අපි කිව සයිල වර්ග කීපයක් තියෙනවා තන්තු තියෙනවා ඒ ඔෞක්කොම විශාල පූරකයක ගිලිල තිෙන්න්න කිව්වා නේද එතකොට මේ විදිහයට සන්ධාරණය සපයනවා කියල කිව්වා තුොඩ මේ සම්බන්ධක පටකේ කෘතියන් අපි ගෙන ගත්තා. එටසේ සිනිදුපේශී කංකාලපේෂී හා හරිත්පේෂී යනපේෂී පටක, ද ෙේි ටක ගතුනක් ගැන ගෙන ගත්තමනවා අද සිනිදුපේශී කංකාලපේශී හා හත්පේශී නැද මිනිස් දේහය තුළ පවතිනවා කියලාපිකි්වා. එවාගේ වයි මේවායේ සිදුවන සංකෝචනහා ඉහිල්වීම මගින්. මේවායේ සිදුවන සංකෝචන හා ඉහිල්වීම මගින් දේහේ විවිධ චලන ඇති කරනව කියලාපිකිව්වා. නේද මේ සිනිදුපේශී කංකාලපේෂී හරත්පේශී කියන මේ පේශී පටක වර්ගතුන නිස්දේහය තුළ තියෙනම කියලාපිකිව්වා මේවායේ සිදුවන සංකෝෂන ඉහිල්වීමයි මගින් විවිධ චලන ඇති කරන්න පුළුවන් කියලාපිකිවවා කංකාලපේශී මගින් හැමයි එකෙන්ම අපට පුළුවන් චලන ඇති කරන්න. ඒවාගේමයි ආවේග සම්ප්‍රේෂණය ස්නායිු පටකය මගින් සිදු කරන අතර ප්‍රධාන ස්නායු සයිලයි න නනිවරෝණ වර්ග තුනක් පවතිනව කියලාපිකිවවා ආවේග සම්ප්‍රේෂණය කරන්න මොනව මගින්ද ස්නාායිු පටකේ මගින් මෙ ස්නායිු ස්නායු සයිල්ල අපි හඳුන්වනවා නිවුරෝණ කියලා මිනිුරෝණ වර්ගතුනක් තියෙනව කිව්වා සංවේදක නිවරෝණය චාලක නිවරෝණය හා අන්තරහාර නිවුරෝණය කියලා. තෙරුුණද පුතාලට එහෙෙනම් මේ විද්‍යහයට ෝගලන්ට සාරාංශගත කරන්න පුළුවන් සම්පූර්ණ පාඩම. හරි එහම් පුතාලම මෙතෙන්දී ජීවීන්ගේ පටක පිළිබඳව හොඳ අවබෝධයක් පුතාලට ඇතේ. හද ජීවි පටක කිව්වම ශාක පටකහා සත්ව පටක පිළිබඳ අවබෝධය ඒවැයි රූපසවල තියන රූප ගනතිීන හොඳ අවබෝධයක් ඒවා අපි නිරීක්ෂණය කරා මුදරට මතකතියාගන්න පුතේ මේ පටකවල විශේෂෙන් රූප හඳුනාගැනීමේ හැකියාව පුතාලට තියන්න ඕනේ ඒ නිසාම තමයිමං ඔගුලන්ට රන් වීක්ෂයණුත් මේ රූප පෙන්න්නාන මෙච්චර උත්සාහ කල්ල මේ පෙන්නලා තියෙන්න්නේ නිසායිව හඳු ගැනේ හැකියාව තියෙන්න්නන ඒ රූපේ දී තමයි මංකව ප්‍රශ්නහන්නේනේ දරපටි දීල රූපේ ආශයෙන්තමයි ප්‍ර්නාාන. එනිසායිව පිල්බඳ හොඳ අවබෝධයක් ලබාගෙන තීරෙන දැන් පුතාලා දැන් අපි බලමුහේෙන මේ අවබෝධයක්ත්තෙක් මේ ප්‍රශ්ණ වලට විසඳුම්ලියන්නේ කොහොමද කියලා. විශේෂය නෝගලන්ට මෙතන මේ අභ්‍යාස පොතේ අභ්‍යාසටිකල් ගැනත් අපි කතා කරනවා ඒ වගේමයි ඊට අමතරව අමතර අභ්‍යාස ගැනත් අපි කතා කරනවා. හරි පුතාල එහෙනම් දැන් අපි බලමු පොතේ තියෙන අභ්‍යාසටික විසඳන්නේ කොහොමද කියලා ඉස්සල පොතේ තින් අභ්‍යාසිටික විසඳල තමයි අපි ආමතර අභ්‍යාස වට අන්නෝනි. හරි අපි බලුම් මොනාද තියෙන පලවෙනි ප්‍රශ්ණය වන තියන බහවරන ප්‍රශ්න කීපයක් තමයි පුතාලට තියන්නේෙ නද පලවෙෙන එක බලන්න පොතේ නිවැරදි පිළිතුර යටින් ඉරක් අඳඉන්න නේද. පහත්ත දැක්වෙන සයිල අතරින් අජීවී සයිලවර්ගේ කොමක්ද කියලාහනෝ. ඒද පහත දැක් වෙන්න සයිල්ලාතරින් අජීී සයිල වර්ගේ කුමක්ද මොනාද පුේමතන තියෙන ජීවී සයිල වර්ගේ මට කියන්න බලන්න. තන්තුූ ෘදස්තර ස්තුලකෝනාාස්තර පෙනේර සයිල න සයිල්ල වර්ග හතරක් දීලා තියෙනවා. පපුතාරට මතකයි මෙතනින් අජීවී වෙලා තිබුණනිිමුණාද තන්තු කියන සයිලනේද තන්තු තමයි ී දස් ස්තුලකෝනාාස්තර පෙනේර සයිලේවා සජීී සයිල නේද. සංකීර්ණ පටකවර්ගේ කුමක් දකේල් හනාමිතර තියෙන සංකීර්ණ පටකවර්ගේ මොනවාදපුතේ අපි සරල පටකයි සංකීර්ණ පටකයි කියලා දෙකට බෙදුවනෙ නේ ද ඇත කොටහෙනම් මේ සංකීර්ණ පටකවර්ගේ මොකද මෙතන තියෙන කියන්නේෙ සංකීර්නටකීර කියන්නේ සයිලවර්ග කීපයකින් සැෑඇදිලා තියෙනවා දෙකින් හෝ දෙකට වැඩි සංඛයාවකින් හැදිල තියෙන තමයි සංකීර්ණ පටකකිවනේද. සරල පටකනං එකමාකාරයේ සයිලවලින් හැදිල තිය. නදතේතකොට රදස්තර දෘඩස්තර ස්තුලකෝනාස්තර ඔක්කොම එකම විදිහ සයිලවලින් හැදිල තියෙන. නේද. ඒනන් සංකීර්ණටකවර්ගේ මොකක්ද මෙතින තියෙන්නේ ශෛලම පටකය නද ශෛලම පටකය ඊළඟට ශාක පටකයක් නිරේක්ෂණය කිරීමේදී පහත්තව සඳහන් ලක්ෂණ දක්නට ලැබුණ නද ශාක පටකයක් නිරේක්ෂණය කරන කොට දැක්කලූ වෙන මේේ වගේ ලක්ෂණමනවා අද සම විශ්කම්ික සයිලවන කියනකොටමදැ පුතාට මතක් වෙන් ඕොන මනවාවද කියලනේ. විශාලරික්තක ඇත. අන්න හරිනේ ද. සජීවී සයිලවේ. මනාධපුේමේ ලක්ෂණ තුළම තියන සයිල බෘද්ධූස්තර සයිලවල තියනෙනෙ දෙේම ලක්‍ෂණ සහිත පටකය කුමක්ද දෘඩස්තර පටකේනෙමේ, ස්තුලකෝනාාස්තර පටකේනෙමෙයි, ශෛලම පටකේනෙමේ මොකක්ද බෘදස්තර පටකය. කදද ඇතකර ංකාලපේශී තන්තුුවක් සම්බන්ධෙන් නිවැරදි ප්‍රකාශය කුමක්ද. මොකදද වෙන්නේ තර්කුරූපී හඩයක් ගනී විලේකදරයි ඒක නි්‍යශ්ටිකයි, කිසි විටක වෙහෙතට පත් නොේ. නේ දෙමුකද උත්තරේ වෙන්නේ පුතාාල තර්කරූපී හඩයක් ගන්න නෑ විලේක දරයි හරස් විලේක තියෙනවායගේෙන නෙද කංකාලපේශීවල හරසස් විලේක දරනො අපි විලේක දරයි. ඒක න්‍යාශ්ටිකන මේේ ඒක බහුණනි අෂ්ටියි ටක හෙසට පත් නොවේ කියන්නත් බෑනේ දෙක හසට පත්වෙනවනේ දකන ඉච්චානු ගයිනතකොට විහෙසට පත්ව වෙනවා එහෙන අපේ නිවැරදි පිළිතුර විලේක දරයිනේද. ඉළඟ ප්‍රශ්නය බලමු අපි ශිෂ්‍යයෙක් සත්ව පටකයක් කාලෝකන් වීක්ෂයෙන් පරීක්ෂ කිරීමේදී පාදස්ත පටලයක් මත පිහිටා තිබෙන බව නිරීක්ෂණය කරලු. වන සත්ව පටකෑ නිීක්ෂණය කරනු මෙම පාදස්ත පටලයක් මත තියෙනවා කියලා නිරීක්ෂණය කරල. කොට එම පටකේ විය හැක්කේ පහත සඳහන්නේ ඒවායින් කුමක්ද. මොකද පුතාලා කියන බාන පාදස්ත පටලයක් මද තියෙන පටකේ මොකදද පුතේ අපිච්චද පටකනේ දෙහෙනම් මොකදදකේ උත්තරේ වෙන්නේ අපිච්චද පටකය සම්බන්ධක පටකනමේ පේෂී පටකනෙමේ ස්නායු පටකනෙමේයි හෙනං එන්න මොක්ද අපිච්චද පටකය. ඉ පස්සේ පහත්ත සඳහන් ප්‍රකාශ අතරින් හර්ත්පේෂී තන්තු පිළිබඳ නිවැරදි කුමක් ද කියලහනවා. නද පහත සඳහන් ප්‍රකාශ අතරින් හරත්පේශී තන්තු පිළිබඳ නිවැරදි කුමක් ද මකද හරත්පේශී තන්තු පිළිබඳනිවැරදි. නිර්විලිකිතය අන්තරස්ථාපිත මඩල් දරයි බහුනි්‍යෂ්ටිකය දිගු සිලින්ඩරා කාර සයිලවේ. මකදපතේ නිර්විලිකතනෑ එකවිලිකෙට பேේශී. නේද බහුණනි්‍යෂ්ටිකනෙමේ එක ඒ නි්‍යාෂ්ටිකයි. න්තරස්ථාපිත මඩල් දරයි. න්න හරිනේ දධන්තරස්ථාපිත මඩල් දරනවා මෙහල් ස්පේශී දිගු සිිලිින්ඩරා කාර සැඩම ශාකනය වෙලා තියෙන්නේෙන්. එද එන නිවැරදි පිළිතුර වෙන්නේ අන්තරස්ථාපිත මඩල් දරයි.විිබලම ඊලාඟ ප්‍රශ්නය විභාජක පටකහා ස්ථීර පටකාතර වෙනස්කාම් දෙකක් ලියන්නලු. අපිට විභාජක පටකා සිර පටකතර වෙනස්කම් දෙකක් ලියන්න ෙවවාම් තිහපි කියන්න ළුව. வ விபාஜக்க பட்டக்க பிரதாணம க விபාஜக்க பட்டக்க விාஜனைய வமிின் பவத்தின விஜனை வமிின் பவத்தினசை சහිத்த பட்டக்க வேே சை சத்த பட்டக்க வே.

හරි ඉටපස්ස තවත් ගන්න පුළන් විභාජක පටකවල විභාජක පටකවල දැන් ගොඩාක් වෙලාවටපුතේ අපිට මේ ස්තිර පටක කිව්වාම මේ ස්සිරපටකවල පටකනෙමේ නිද ගොඩක් වර්ග පටකගැන්න අපි සාකච්ාරන සිරපටවල තුරාර සු විශේෂී වූ ක්ෂණ කියලා. එකට එකක් අපිට කතා කරන්න බෑනේ ද සරල ස්තිරපටක වෙනම තියෙනවා සංකීර්න්න ස්තිරපටක වෙනම තියන රේවාතර ලොකු වෙනස්කම් තියෙනවානෙද.නමුත් විභාජක පටකගත්තම් පුතාලට මතකයි ඒවයි විශේෂ වූ ලක්ෂණ තියෙනවා. මුත් ඒලක්ෂණර ස්තිිරපටකවලත් සමහරේවය දකින්න ලැබෙනවනේ. දෙ එනිසාපියදාම විභාජක පටවල මයිටෝකොන්්‍රයාා මකොන්්‍රයාා විශාල ප්‍රමාණයක් විශාල ප්‍රමාණයක් ඇත නද විභාජනය වෙමින් පවතින පටක නිසා වයි. විශාල මයිට කොන්ද්‍රයා ප්‍රමාණයක් තියෙනවා. න අරවැයි තියෙනවා නමුත් අපිට මහා පරිමාණයෙන්නේ ගැන කතා කරන්න බෑනේ දේව අපිකව පටක වර්ග කීපයක් ගැන කතා කරන්න නිසා ඇතින්ද කතා කරන්න මෙතන්දදි විභාජක පටක් ගැන අපට කතා කරන්න පුළුවන් නමුත් අතිදිී සරල සෑමස්සිර පටක සහ සංකීර්ණ සිර පටක කියලා කොටස් දෙක් තියෙනවාන දපතේතකටෙන අපට මේ විදියටලියන්න පුළුවන් ඉලාගක බලන්න පහත සඳහන් රූප සටහනින් දැක්කන පටකවර්ග නම් කරන්න කියනවා මේක බලන්න මේ ඒවල මොනවාද තියෙන බන් මේ ගන වෙලා තියෙනවා මේ බිත්තිවල තැන් පත් වෙලා මේ රතු පාරට පෙන්න්න මොනවාද මේ ිග්නීන් තැන් පත් වෙලා තියනෙන ද ලි්නීන් තැන් පත් වෙලා මේ බිත්තිවල මේ මවාදපතේ මේ කොන් ගන වෙලා තියනො මේේ වගේයි බහ අශ්්‍රාකාර සයිල තියනවා. නෙද මේවයි මේ කුහර දකිල්ලැබෙන. මේ මොනවාදතකොට තුලකෝ නස්තර සයිල. මේ මනොවාද ෘුඩස්තර සයිල මේ බන සම විෂ්කම්භ දරණ නේද ගෝලාකාර හැඩෙන් තියනෙන මොනදේවාම් ෘදුස්තර සයිල නෙද හිෙන අපිට පටකවර්ගතුන අඳුන ගන්න හරිලේසිේ නේද ඒ කියල කියනෙ මොනවාදපුතේතකොට දෘඩස්තර පටකය නේද දෘඩස්තර පටකය. කිය කියනම කක්දතකොට ස්තුලකෝනාස්තර පටකය ස්තුල කෝනාස්තර පටකය එතකොට සී කියල කියනම කක්දහෙනම් මරදස්තර පටකය මුරුදස්තර පටකය අපි බල හෙන ඊ ළඟ ප්‍රශ්ණය මිනිසාගේ හරත් පේශී තන්තු හා කංකාලපේශී තන්තු අතර ඇති වියහොමය වෙනස්කම් දෙකක් සඳහන් කරන්නලු. හරත්පේශී ගත්තම මොනවද තිී නේවය තියන සයිලතර තින මොනවද වෙනස්කම් හේී අපිකිව ඒක න්‍යියශ්ටිකයි නෙද නමුත් කංකාලපේෂී බහුනි අශ්ටිකයි නද ඉබසේ හරත් පේශී අනිානුගුව ක්‍රියාත්මක වෙන්නේ කංකාල පේෂී ච්ාරුගෝ ක්‍රියත්මක වෙනෙනෙ දෙ න අප්ට ලියන්න පුළුවන් මිනිසාගේ මිනිසාගේහත්ේෂී සයිල ඒ න්‍යටි ඒක න්‍යෂ්ටිකවන අතර, ඒ නිියෂ්ටික වන අතර කංකාලපේෂී කංකාලපේෂී සයිල බහූනියෂ්ටික වේ බහූන්‍යෂ්ටික වේ. හරිද මිනිසාගේ හරත්පේෂී සයිල ඒක නිියෂ්ටික වන අතර. ලේ සයිල බහුණ ්‍යෂ්ික වෙනවා එද තේ ඉඩ පස පි ලියන්න පුළන්තන සයිල තමයි මෙතන හිට සයිල ගැන අපි කතා කරේ දොර මෙතන ඉඩ පසසිලියන්න පුළුවන් හත්ේශී හත්ේෂී අනිච්චානු ගවන අතර අනි්චානු ගවන අතර කංකාලපේෂී ඉච්චානුගවේ කංකාල පේෂී ඉච්චානු ගයි නෙද මේක ඉබේ ක්‍රියාත්මක වෙනවා හේෂී කංකාල පේෂී අපි හිතා මතා ක්‍රියාත්මක වෙන්න නේද එතකොට ගත්තොත් හරත් පේෂී ඉක්මනින් විඩාවට පත් පෙන්ෙ නෑ නමුත් කංකාල පේෂී ගත්තවොත් ඉක්මනින් විඩාවට පත්වෙනවා හරි එතර ඒවගේ ලක්ෂණ තමයි අපිට ලියන්න පුළුව අපි බලම ඊළඟ ප්‍රශ්නය පහත සඳහන් රූප සටහන් වල දැක්වෙන සත්ව පට හඳුනාගෙන නම් කරන්නල මොවාද මේ සත් මංක රප සටහන් දීල පුතේ හන්න පුළුවන් ඔගලන්ට මේ අදුන ගන්න කිය මංකිව රූප සටහන් හොඳින් නොක ඔල්ුවට ගන්න ඕන පුතාලානේ දෙතකොට තමයි ගලන්ට මේ හඳුනගන්න වඩාත් පහසුවන්නේ හරි මෙතන ඒ කියල කියන මොකක්දමි මොනාද මේ තියන පුතේ. මෙතන පාදස්ත පටලයක් මත පිහිට තියන්නේෙ මෙතනේ ද සයිල ටික නවාද නඒ කියල කියන්නේ. අපිච්චද පටකය. මොනවාදේ තියෙන්නේ අපිච්චද පටකය එතුට බී කියල කියන්නේ මොනද පුතේ මේ සයිල්ල තේරනකොට ොතේ මොකද මේ නිියුරෝණයක් නේද එ නිවරෝණය තියන මොකේද ස්නායු පටකය පටකයන හන්න අප එන ලියන්න පුළුවන් ස්නායු කටකය නිවරෝණයක් තියනෙ නේ ද ස්නායු සයිලයක් තම ඒ තියෙන්නේ සී කියල කියන්නේ මොකක්ද අ එතන ේන ගොලන්ට න්තරස්ථා පිත මඩල තියනවා නේද යිටි පස්සේ ශාකනය වෙලා තියනවා එනම් අඳනගන්න පුළුවන්ගේ එමනවාද. හර්පේෂී පටකය නේද හර්පේශී පටකය එම් මේ වි අපි රප සටහන් නැසුරින් අඳුනගන්නත් දෙැන්න පුළුවන් එනම් පුතාාලට පුළුවන් ේදි රූපටහ ශරෙන් ඒ දෙනක අඳුනගන්න හරි අපි බලම ඊළංඟ ප්‍රශ්ණය. එෙන තියන පුතාල දැන්ක් පොතේ අභ්‍යාසිටි කීවරයි තර අභ්‍යාස ගෙනතමයි අප දැන් කතා කරන්නේ බලමු අපි අමතර අප්‍යාසවල පළවෙනි ප්‍රශ්ණය නිවැරදි පිළිතුර තෝරන්න බහුවරන ප්‍රශ්තමයි මුලින් අපි කතා කරන්නේ විභාජක සයිල සම්බන්ධයෙන් සත්‍යය වන්නේ කුමක්ද කියලහනෝ මයිකොන් හරිියකහන නෙද සත්‍යය වන්නේ කුමක්දමකදද මයිට කොන්ද්‍රයා විශාල සංඛ්‍යාවක් නැත බරදින විභාජක සයිලව මයිටකොන්්‍රයා ශාල සංඛ්‍යාවක් තියෙනවන්නේද ඌනන විභාජනය සිදුවේ න ානයේ සිදුවෙනවාක පතති අපි නූන ානය සයිල ංඛයාාව වැඩි කරගන්න නං. අනූනන විාජනයේ සිද වෙනවාකි වෙනේද. අනූනන විභානයෙන් සයිල සංඛ්‍යාව වැඩි කරගන්න ු. එන එක තමයි නිවැරදි පිළිතුර වෙන්නේනේද. අනූනන විභාජනයෙන් සයිල සංඛ්‍යාව වැඩිවේ. මධ්‍ය රික්තක ඉතා කුඩාය හරි දෙන ශා මදධ්‍ය රික්තක තියෙන යිගුලටනේ එන නිවැරදි පිළිතුර වෙන්නෙම ක්ද සත්‍යය වන්නේ නූන ානයෙන් සයිල සංඛ්‍යාව වැඩි කර ගන්නවා. ක පුතේ දෙවැවනි ප්‍රශ්යහන්න්නේ තුළකෝනාාස්ර පටකවල අඩංගු ලක්‍ෂණයක් නොවන්නේ නේද නැත්ති මොකද කියලාහන්නේ මොනද සජීවී සයිල හරි ස්තුලකෝනාාස්තර සයි සජීවී අපි දන්නවා නේද සයිල බිත්ති සෙලියුලෝ සොලින් ගන වෙලා තියෙනවා කෝන්ගන වෙලා තියෙනවා. දිගැටි සයිල තියෙන්න්නේ හරස්කඩ බලුවොත් එක බහුවශ්්‍රාකාරයි නේද සෛල පලාස්මයක් සහ රික්තකයක් ඇතිමුත් ඥ්‍යශ්ටියයක් මැතන් මෙතන වැරදිී නේද? ල් පලාස්මයක කුත්ති න රික්තකයකුත්තියෙන නිියෂ්ටියය කුත්තිය ෝනේ එන අ එතන න්‍යෂ්ටියක් නැත කියන එක තමයි වැරදි වෙන්නේ හරි මේ පිළිතුර. ඉලාගේක බලන්න මෙතන අපිච්චද පටක සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශයමකද්ද කියලහනවා. වැරදි කහනන්නේනේ ද බුති අසත්‍ය ප්‍රකාශයමකක්ද. පටකයට අයත් සයි පාදස්ත පටලයක් මත පිහිටා තිබේ. හරි නනේ ද අපිච්චද පටක පීටල තියෙන්නේ පාදස්ත පටලයක් මත එහන ඒක හරි මෙම පටකවලට පෝෂණය සපයන්නේ රුදිරනාල තුළිනිි. හරිදිපති අපිචද පටකවලට පෝෂණය සපයන්නේ රුදිරණාල වලින්ද නෑමොනවයිද රු පෝෂණය සපයන්නේ පාදස්ත පටලේ මගින් තමයි පෝෂණය සපයන්නේේ දේලාඟ පිලි න්නන පුළුවන් මෙම පටවලට අපිළියමු මෙම පටකවලට පෝෂණය සපයන්නේ රුදිරනාල තුලිනිි ඕන නිවැදි උත්තරේ ද කෙනන සත්‍ය ප්‍රකාශයනය එක ඇතකට පාදස්ත පටලෙන් තමයි අපිච්චද පටකට පෝෂණය සපෑනනේ දෙත කොටෙන එක වැරදි මේක සයිල එකිනෙ එක තදින් නැසිරී ඇති නිසා අන්තර් සයිලි අවකාශ නැතකටක තදිින් ඇහිරිලා තියන්නේනේ දක හරි. පෘෂ්ටවංශීන්ගේ දේහයේ සියලුම්ම පෘෂ්ට අපිච්චද පටක මගින් ආස්තරනය වේ ඒ අත්හරිනේ දෙහෙන නිවැරදි උත් පිළිතුර වෙන්නේ මේක තමයි සත්‍ය ප්‍රකාශය. ඉට පස්ය හනුව යිළඟ ප්‍රශ්ණය රදිරය විශේෂිත සම්බන්ධක පටකේකි රුදරේක යන විශේෂ අපිකිවා විශේෂිත වූ සම්බන්ධක පටකයක් කියලා එම පටකය සම්බන්ධයෙන්. පහත දැක්වෙන ප්‍රකාශ අතරින් අසත්‍ය වන්නේ කුමක්ද කියලහනො. ඒ පටක සම්බන්ධයෙන් පහත දැක්වෙන ප්‍රකාශ අතරින් අසත්‍ය වෙන්නේ මොන ප්‍රකාශේද කියල තමයි හන්නන්නේ නේද මකදපපුති අසත්ය රුදිර පපලාස්මවය ශ්‍රාාවයවන්නේ රුදිර සයිලවලිනි. හරිදේක ෑ අපිකිව ශේෂ අවස්ථාවක් කියලා රුදිර සයිලවලින් නෙමෙයි. රුදිරපලාස්මය ශ්‍රාවය වෙෙන්න්නේන්නේේ දෙදළඟට මේක තමයි අත්‍ය ප්‍රකාශී වෙනගළුව හන්නේ අපෙන් අසත්්‍ය ප්‍රකාශයනය පහතදැකන අසත්‍ය වන්නේ කුමක්ද. රුදිර පලාස්මේ ශ්‍රාවය වෙන් රුදිර සයිලවලින් නෙමේ. රුදිර පපලාස්මේ එම පටකේ පූරකය වේ හරිනේ. එක මාධ්‍ය විදිර පූරකේ විදිර ක්‍රියාත්මක වෙන්නේ. රුදිර පලාස්මය. රුදිර පලාස්මේ තුළ, රුදිරාණු සුදුරුදිරාණු සහ පට්ටිකා අවලම්බනය වී ඇත එකත් හරිනේද රුදිර පටකේ තන්තු ඇතිවන්නේ රුදිර කැටිගැසෙන අවස්ථාවේ දී පමණි ඒකත් හරිනේ ද කටිගහෙන අවස්ථාවේ විතරයි තන්තු ඇතිවෙන්නේ එනම් නිවැරදි පිළිතුර වෙන්නේ මේක පෙනවනේද හරි ඉට පස්සේ පස්්‍රණියක විභාජක පටකවල ලක්ෂණයක් නොවනුහයේ මොකද කියලාන විභාජක පටකවල ලක්ෂණයක් නොවනුයේ සයිල අජීවිය නෑ නෙද පුතේකෙ සයිල සජීවීන දෙන නොවනුයේ මොකක්ද සයිල අජීවය මෙය බාන්් විශාල රික්තක තියෙනවා හරිතලවනෑ මයිට කොන්ද්‍රියයා තියෙනවා එටික හරිනේ දෙෙනම් පිළිතුර වෙන්නේ සයිල අජීවීය කියන එක ලඩ සංකීර්ණ ස්තර පටකයකට උදාහරණයක් වනුයේ උකද සංකීර්ණ ස්තර පටකයකට උදාහරණයක් වෙනුවේ මුරදස්තර ස්තුලකෝනාාසර ොක්කොම සරල තිර පටකනේද ෆ්ලොයම පටකය කියලා කියන්නේ සංකීර්ණ ස්තිර පටකයක් දෘඩස්තර කියන්නේෙත් සරල ස්තිර පටකයක් එනන් නිවැරදි පිළිතුර වෙන්නේ තුම්වැනි එක නේද. අපි බලම ඊලාඟ ප්‍රශ්ණය දෘඩස්තර පටකයේ ලක්ෂණයක් වනුයේ මොකද කියලාහනෝ. පද දෘඩස්තර පටකේ ලක්ෂණ න්‍යෂ්ටියයේ මධ්‍යරරික්තකයක් පවතිී සයිල අජීවීය සෙලීලෝ ස්තැන් පත්තුූ දීතික බිත්තියක් ඇත හරිත ලව ඇත. මොනදපුතේ මේක තිය ලක්ෂණයක් වනුයේමකක්ද. සයිල අජීවීය නද සයිල අජීවීය. ඊළඟ ප්‍රශ්ි බලමුපතේ අපි සයිලම පටකට අන්‍ය ලක්ෂණයක් වනුයේ. මකද ශෛලම්ටකට අන්‍ය ලක්ෂණය පෙනේරනල ඒකක තිබීම සහචර සයිල තිබීම වාහිනී ඒක තිබීම පෙනේර තල තිබීම මොනද තියනෙ මේ අනිත්‍යය ඔක්ොමගේ මොෑ ලක්ෂණ දෙ පුතේ ලොම් ටකේනේ ද වාහිනිී ඒක තියනෙක විතරයි ශෛලම පටකේ ලක්ෂණයක් වෙන්නේ. පනේරනලඒක සහචර සයිල පනේර තල ඔක්කොම ෆලොයිම පටකේට අයිති ලක්ෂණ නේද. අපි බලම ඊළංඟක ආවේග සන්නයිනේ සඳහා විශේෂිත වූ පටකය. ගගළන්දන ආවේග සන්න අයනේ කරන්න මොන පටකේද විශේෂිත වෙලා තිේන. අපිච්චද පටකේනෙමයි රුදිර පටකේ නෙමෙයි කංකාල පටකනෙමෙයි ස්නායු පටකය නේද. ස්නායු පටකය. කංකාලපේශී තන්තුුවක් සම්බන්ධව නිවැරදි ප්‍රකාශය තෝරන්නලු කංකාලපේශී තන්තුුවක්කද. තර්කුරූපී හැඩයක් ගන්නවලු නෑනෙනේද සිලින්ඩරාකාරයන්න හරිනේ ශාකනය වී ඇත වැරදිී අනිච්චානුගේ කියනකත් වැරදිී හෙන නිවැරදි පිළිතුත්‍ර වෙන්නේ සිලිින්ඩරාකාරය. හරි නේද ඔන්න එහ නිවැරදි පිල්ලිතුර තෝරලා ඔයි විදියට ඉරි අඳන පුතාලට පුළුවන් වෙඩ ඕනි. හරි ඉඩි පස්සය හන අපේ. පටකයක් ලෙස හඳුන්වන්නේ කවරක්ද කියල ඇහුවම් පුතාලට කියන්න පුළුවන් මොකක්ද. පොදු සම්භාවයක් සහිත නිශ්චිත කෘත්තියක් කිරීම සඳහා හැඩගැසනු සයිල සමූහයක් කියන එක නෙද. පොදු සම්භාවයක් සහිත නිශ්චිත කාර්යක් කිටු කිරීම සඳහා. හැඩගැසුණු සයිල සමූහයක් අපි හඳුන්වනව පටකයක් කියලා තෙරුණාද ඕන පටලව ගන්නපාපිලියමූහෙන කහොඳලියන්නේ. පොදු සම්භාවයක් සහිත, සම්භාවයක් සහිත නිශ්චිත කෘත්තියක් ඉටු කිරීමට නිශ්චිත කෘත්තියක්ඉටු කිරීමට හැඩ ගැසුුණු, ගැසුණු සයිල සමූහයකි සයි සමූහයකි හරි පොද්ධ සම්භවයක් සහිත නිශ්චිත කෘතියක් ඉටු කිරීමට හැඩ ගැසුණු සයිල සමෝහයක් අපි හඳුන්නනාපුතේ පටකයක් කියලා නෙද. ල ශාක පටක. මූලිකව බෙදිය හැකි වර්ග දෙකෙහි නම්ලියන්නලු ශාක පටක මූලිකව ර්ග දෙහකට බෙදන්න පුළුවන් මොනවාදේ වර්ග දෙක විභාජක පටකයි ස්තිර පටකයි කියල නද. என අපිළිය එක මනවාද විභාජක පටක විභාජක පටක දෙක අපට ලියන්න පුළුවන් මොනවාද ස්තිරටවිාජ පටක ස්තිර පටකනෙද. ඉළඟ ප්‍රශ්නය බාලමු අපි නත්තයේේ විභාජක පටකයක් යනු මොනවාද කිවමකද කියනන්නේ සයිල බෙදීමෙන් නවසයිල ඇති කරන පටකාපි හඳුරන්වනවා විභාජක පටක කියරන්නේේ ද සයිල බෙදීම නවසයිල ඇතිකරන විබාජක පටකයනුවෙන් හඳුන්වන්න පුළුවන්ගෙන අපිළියමු කොමදලියන්නේ සයිල බෙද සයි බෙදීම නවසයිල. නව සයි ඇතිකරන පටකවේ. නවසයිල ඇතිකරන පටකවේ. න සයිල බෙදීමෙන් නවසයිල ඇතිකරන පටක අපි හඳුවනවා විභාජක පටක කියලා. ඉළඟ හන විභාජක පටකවල සයිල බෙදෙන්නේ කවර සයිල විභාජන ක්‍රමය මගින්ද. මොන සයිල විභාජන ක්‍රමය මගින්ද පුතේ බෙන මේක සයිල ප්‍රමාණය වැඩි කරගන්න? අද විාජ ක්‍රමය අනූනන විභාජනය නේ ද මේකට අපි කියනමොකක් කියලද අනනන විාජනය අනූනන විභාජනය. හරි පුතාලා අපි බාල ම ඊළංඟ ප්‍ර්නය ශාකවල හමුවන ප්‍රධාන විභාජක පටකවර්ග තුනක් ඇත. ඒ මොනවාද කියලා හ මොනවාද පුතේ විභාජක පටකවර්ග තුන අපිට ලියන්න පුළුවන් එක මොනවාද අග්‍රස්ථ විභාජකනේද. අග්‍රස්ථ විභාජක ඉළඟ අපි කියන්න පුළුවන්මොනවාද අන්තරස්ථ විභාජක අන්තරස්ථ විභාජක ඉළගේ අපිට කියන්න පුළුවන්මොනවාද පාර්ශ්වික විභාජක පාර්ශ්වික විභාජක හරි එන්න කෝල හම්මුවන ප්‍රධාන භාජක පටකව වර්ගතුන අග්‍රස්ත අන්තරස්ථහා පාර්ශික විභාජකනයද. අපිවලම ඊලාංග එක පාර්ශික විභාජක පටකය තිබෙන්නේ කවර ශාකවලද. පාර්ශික විභාජක පටකේ තියෙෙන පතේ මහකද මහතින් වැඩි වෙන පටකවලනේද. ඉගැන කඳ මහතින් වැඩිවෙන්න ද මොන ශාකපටකවලද. දීබීජ පත්ත්‍රේශාකවලනේ දෙෙනහට පතන ලියන්න පුුවන් දීබීජ පත්්‍රී. දීබීජ පත්‍රී ශාකවල ශාකවල. ඉනට දීබිජ පත්‍රී ශාකවල මෙම පටකය තිබෙන්නේ කවර තැන්වලද කියලාහනෝ නෙද කොහමද පොතේ තියෙන්නේ කඳේ පාර්ශිකව එක ඇන සනාල කලාපවල තමයි තියන්නේ. නද දීබිජ පත්‍රී ශාක කන්දයේ ශාක මුලෙයි පාර්ශිකව එක සනාල කලාපවල තමයි ඒ පිහිටලා තියන්නන්නේ මෙම පටකේ තිබෙන්නේ පාර්ශික විාජික පටකේ තිබෙන්නේ එතකොට ැන ශයිලම ෆ්ලයම තියන තැන්වල නද සනාල කලාපවල. එ මෙම පටකේ තිබෙන්නේ කවර තැන්වලද අපිට ලියන්න පුළුවන් කොහෙද සනාල කලාපවල නේද සනාල කලාපවල ගැන ශෛලම ෆලොයම තියන තැන්වල තමයි ඒ අතර තමයි මේ පටකේ තියන්නේ නද. එම පටක කවර නමකින් හැදිින්වේද මොන නමකින්ද පුතේ හඳුන්න්න කැම්බියම පටකය කියලා නේද මොකක් කියලද කියන්නේ කැම්බියම පටකය අපි හඳුන්නනවායක කැම්බියම පටකය කියලා. නේද සනාල කලාපවල තියෙන්නේ එක කැම්බියම පටකය කියලා හඳුන්ව වනෝ ඉට පස්සේ බලන්න නිළඟ ප්‍රශ්ණය ඉහත රූපයේ ABC නම් කරන්න කියලා කියනවා. මොනා අද මේ ABC කියලා කියැන ඒ කියල කියනෙ මොනව දි මේ සනාල කලාප අන්වීක්ෂය ුත් බලාගත්තා නද පොතේ ගොලෝන්ට ම පින්ටූරෙනුත් පැහදිලි කරා ඒ කියල කියන්නේ මොකක්ද ඒ කිය කියන මොකදපුේ ෆ්ලොයම පටකය නද මකක්ද කියන්නේ ෆලෝයම පටකය ෆලොයම පටකය එතුකට බ කියල කියන්නේ මොකක්ද කියේල කියන කැම්බියම පටකය මකක්ද කියන්නේ කැම්බියම පටකය කට කියල කියන්නේ මොනවාද ශම පටකය ශම පටக்கය ද ලොම පටකය කැබියම ටකය හා ශෛලම පටකය නේද අප නම් කරන්න පුළුවන් හරි පුතාි බල ීළඟ ප්‍රශ්ණය ස්තිර පටක ප්‍රධාන වර්ග දෙක සඳහන් කරන්න පුතාල දන්නවා සිර පටක ප්‍රධාන වර්ග දෙක මොනවාද කිය මොනවාද එක කාම්පි කියනවා සරල ස්තිරපටක සරල ස්තිරපටක දෙවනිය ක අපි කියනවා සංකීර්ණ ස්තිරපටක සංකීර්ණ ස්තිරපටක හ. ඉට පස එකන අග්‍රස්ථ විභාජක පටකවලින් ඉටුවන කාර්ය කුමක්ද. මොකද පුතිේ අග්‍රස්ථ විාජක පටකවලින් ඉටුවන කාරය උසින් වැඩිරනවා ඒගේ මුල දිගින් වැඩිරනක නේද එ අපට ලියන්න පුුවන් අග්‍රස්ථ භාජක යන්නේ ඒකට න අපට ලියන්න පුළුවන් මකක්ද ශාකයේ ශාකයේද උසින් වැඩි න උසින් වැඩිකිීම ඒ වගේ තවත් එකක් කරන්න මොකක්ද ශාකයේ මුල දිගින් වැඩිකිරීම දිගින් වැඩිකිරීම ශාකයේ කඳ උසින් වැඩි කරනවා ශාකය මුල දිිගන් වැඩි කරනවා නැද ඉළඟක බලමු අපි අන්තරස්ථ විභාජක පටක පෙහිටා තිබෙන්නේ ශාකයේ කවර තැන්වලද. කොයි තැන්වලද පුතේ පිහිටලදන කඳේ පර්වවලනේ ද පර්ව පාදවල තමයි පහිටල තියන්නේන අපට ලියන්න පුළුවන් කොහෙද කදේ පර්ුව කේ පර්ව පාදවල තමයි තියන අන්තරස්ථ විභාජක පටක. රි පාර්ශ්වික විභාජක පටකයේ තිබෙන්නේ කවරශාකවලද. කොහෙද හනවා පාර්ශ්වික විභාජකටක තියනෙ මොන ශාකවලද අපිට ලියන්න පුළුවන් එහෙනම් දීබීජ පත්්‍රී ශාකවල නේද දීබීජ පත්්‍රී ශාකවල දීීජ පත්ත්‍රී ශාකවල තමයි පාර්ශික විභාජක පටක තියෙන්නේ. ඉට පස්ස අප එගහනවා ශාක තුළ ලවනහා ජලය පරිවහනය කරන පටකය කුමක්ද. මොකද පුතේ ලවනහා ජලය පරිවහනය කරන පටකේ මොකදද ශාකයදවෙ තියන ශෛලම පටකය නේද. ශෛලම පටකය ශයිලම පටකය. සයිලම පටකේති බෙන විධ සයිලවාර්ගනාම් කරන්න තුකර අපි ලියන්න පුළුවන් පපුතේ ශෛලමවාහිනී එද සයිලමවාහිනි වාහකාබ සයිල තියෙනවා වාහකාබ සයිල තියෙනවා. ඉ සයිම මුද්දස්තර සයිල තියෙනවා මය මුරද ස්තර සයි එවාගේම තියෙනවා සයිලමය තන්තු සයිමීය තන්තු තියනවා. රි ඉට පස්ස ප්‍රශි බලම අපි සරල ස්තිිර පටකවල ප්‍රධාන ලක්ෂණයක් සඳහන් කරන්නලු මොකද සරල ස්තිිරටකවල තින ප්‍රධාන ලක්ෂණයක්තු. සරලස්තිරපටක හැදිල තියෙන්නේ එකම වර්ග සයි එකතු වෙලාේ සයිල සමූහනය වෙලා තමයි හැදිල තියෙන්නේ සරල ස්තිර පට කහිෙන අපිට ලියන්න පොළුවන් එකම වර්ගයේ එකමවර්ගයේ සයිල සමූහණය වී සමූහණය වී සෑදේ. එකම වර්ග සයිල්ල සම්මූහනය වෙලා හැදනෝ. සංකීර්ණන ස්තිරපටකවල ප්‍රධාන ලක්ෂණයක් ලියන්නලු. කද සංකීර්ණ ස්තිරටකවල තින ප්‍රධාන ලක්ෂණයක්. නි්චිත කාර්යක් ඉටු කරන්න හැඩ ගැහිලතිේ නො නේද ප්‍රධාන ලක්ෂණයක් අපට ඒකත් ලියනන්න පුළන් ඒවගම සංකීර්ණ පටකවල ප්‍රධාන ලක්ෂණයක් කිවම මේ විදිහටම අපිට ලියන්න පුළුවන්පපු තේමක්ද. වෙනස්සාකාරයේ වෙනස්වරූපයක සයිල දෙකක් හෝ කීපයක් එකට එකතු වෙලා, හැදිලා තියෙන්නේ සංකීර්ණ සිර පටකනේ සරස්තිරපටකල ප්‍රධාන ලක්ෂණයක් අපිට කියනපුල එකම වර්ගගේ සයිල සමහනය වෙලා හැදෙනව කියලා. සංකීර්ණ සිර පකට ප්‍රධාන ලක්ෂණයක් ලියන්න කිව මබට ලියන්න පුලුවන් විවිධස් වර්ග සයිල දෙකක් හෝ කීපයක් එකතු සමූහනය වෙලා හැදෙනවක් කිය කියනන්න පුළුවන් සංකීර්ණ ස්තිරපටකයක් නේ දපියකලිය මොහෙන අපට ලියන්න පුළුවන් විවිධ වර්ගයේ විවිද්ධ වර්ගයේ. දෙකක් හෝ කීපයක් දෙක් හෝ දෙකට වැඩි ගණනක්කේ කියන්නේ නද දෙකක් හෝ කීපයක් සමූහනයී සමූහනය වී සෑදේ සමූහනය වෙලා හැදෙනවා. ඉළඟට සංකීර්ණ ස්තිර පටක වර්ග දෙක යිලු එ මනවාද කියලා ර මනාදිති ංකීන්න සිරපටකවර්ග දෙක අපිට කියන පුළුවන් சைලම පටකයයි சைලම පටකය අනිත අපිට කියන පුළුවමකක්ද ෆලෝයම පටකයන ද ෆලොයම පටකය සලම පටකය හා ෆලොයම පටකය ඉට පස්සක බලන්නම කක්දි කියලා සංකීර්ණ ස්තිර පටක මගින් ඉටුවන කෘත්තිය ලියන්නලු. මන අද සංකීර්ණ ස්තිර පටක මගින් ඉටුවන කෘතියන්මනවාද. පරිවාහන ක්‍රියාවලිය නේද ආහාර පරිවාහනය කරනවා ඒවගේම ජලයහාකං්ජ ලවන පරිවාහනය කරනවා. එ ංකීර්ණ ස්තතිරපටකමගින් ඉටුවන ෘත්තිය ලියන්න අපට ලියන්න පුළුවන්ම ක්ද ශාකය තුළ ශාකය තුළ පරිවාහන ක්‍රියාවලිය. පරිවහන ක්‍රියාවලිය. ෆලොයම හා සයිලම පටක මගේින් නිටුවන කාර්ය වෙන වෙනමලිය අ සංකීර්න්න සිටප පටකවලින් ප්‍රධාන වශයෙන් අපි කරන්න පොදුවේ පරිවහන ක්‍රියාවලිය දැන් අපෙන් හන ෆ්ලොයම හා සයිලම පටක මගේ නිටුවන කාර්යන් වෙන වෙන මලියන්න කියල නේද මොනාද වෙනවෙන මලියව අපිලියන්න පුුවන් ෆ්ලොයම පිලියම් ෆ්ලොයමවලින් මොකක්ද කරනකාරය. ලොයම පටකය කද කරන්නේ. ආහාර පරිසංක්‍රමණය ආහාර පරිසංක්‍රමණය. සයිලම් පටකයෙන් මනාද කරන්නේ. ශෛලම සයිලම් අපි දෙකම ලියනවුද. ශයිලම පටකයෙන් මනාද කරන්න පතිේ. ජලය හා කනිජලවන පරිවහනය. ජලය හා. කනිිජ ලවන පරීවාහනය ජලය හා කනිජ ලවන පරිවාහනය. සරලස්තිර පටක වර්ග තුනකට බෙදේ ඒ මොනවාද කියලා හනු. මොනදපුති සරලස්තිර පටක වර්ග තුනකට බෙන්නේ මොනවාදය තුන මතකයිද පුතාලට දැ නද සරලස්තිර පටක වර්ගතුන. අපි කියනවා රෘුදස්තර පටකය බෘදස්තර පටකය, ස්තුලකෝනාස්තර පටකය ස්තුලකෝනාස්තර පටකය එවගේ අප කියනවා දෘඩස්තර පටකය දෘඩස්තර පටකය හලිම් දදස්තරටකය ස්තුලකෝනාස්තරටකය දෘඩස්තර පටකය කියල නම් කරන්න පුළුවන්. Columna, lah, Maya, whales, ි පස් අපි බලමු ශාකතුළ ආහාර පරිවාහනය කරන පටකය කුමක්ද පි ලියන්න පුළුවන් මොන පටකේද පුතිේ හාර පරිවහනය කරන්නේ. ෆලයම පටකය ෆලොයම පටකය ඉට පස්සේ ෆලොයම පටකය සයිලවර්ග හතරකින් සමන් විතය. එම සයිල නම් කරන්නලු. මොන අද පුතිේ එම සයිල නම් කරන්නමනො දේ සයිල වර්ග. පනේරනල சைයිල. ක පුතාට පනේර ල සයිල සහච්චර සයිල සහචර සයිලක පනේර ලයක් කොහද සහ්චර සයිල එතන තියෙනවා කියලා නද ෆලයම රද ස්තර සයිල ෆලම මුද ස්තර සයිල ෆලයමිය තන්තු. ද ෆලොයමීය තන්තු ෆලොයමීය තන්තු නේද. හරි ඉටි පස්ස බලුම් පුතාලා පෙනේරනල සෑ දෙන්නේ කෙසේද කියලාහන. කොමද පෙනෙන්න රෑ දෙන්නේ. සයිල එකකට එකක් අකණ්ඩව සම්බන්ධ වෙලා හරස් බිත්්ති දියවීමෙන් තමයි පෙනේරනලයක් හැදෙන්නේ නේද. අපිට එතකොට ලියන්න පුළුවන් සල. අගින් අගට අකඩව සම්බධවීද අකඩව සම්බධවී හරස්ිත්ති දියවීමෙන් හරස්බිත්ති දවීමෙන් සෑදේද හරස් බිත්්ති දයවීමෙන් හැදනවා පෙනේරනල සයිල. ල මිනිස් සිරුරහි අපිච්චද පටක තිබෙන ස්ථාන කීපයක් නම් කරන්න කියවා. කොද පුතේ අපිච්චද පටක තියන්නේ. කීපයක් කියන බලන්න මතක දෝගලන්ට මුණවද තියන කොහෙද කියලා සමෙහි අපිචර්මය තියවා. නද සමෙහි අපිචර්මය අපි කිව අපිච්චද සයිල තියෙනවා කියලා. එවගේ අපික ආහාර මාර්ග බිත්්තියේ. ආහාර මාර්ග බිත්තිිය තියෙනවා කිව්ව. සවකඉදිිකිව අපි්චද පටක තියෙනවා කියලා. මුත්්‍රාශ බිත්තියේ තියෙනවා කිව නේද මුත්‍රාශ බිත්තියේ. හරි ඔන්නොේමගේ තැන්වල බලාගන්න පුළුවන්න්නේ හරි. අපි බලමු ඊළඟට? ර පටකයේ තිබෙන විධ සයිල වර්ග මොනවාද මොනද තියෙන සයිලවර්ග කියයන බන්න මද රතුරදිානු තියනවා නද රතුරුදිරාණු තියනවා මන තියන්නේ සුදදුරදිරාණු තියනවා සුදුරදිරාණු තියනවා නද රතුරුදිරානු සුදුරදිරාු තියනවානේ ෘදිර පට්ටිකා තියෙනන පට්ටි කාප සයිලම කිය ගන්නේ නෑ සයිලවර්ග තියනෙ මොනද රතුරුදිරුයි සුදරුදිරානුයි දිර පටේ කෘතිය මක්දති කියලා නමකක්ද කෘතිය. පරිවාහන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම කරන්න රුදිර පටකේ මගින් නේද. එතකොට අවශ්‍ය පෝෂක ඉළඟට වායූවාර්ගරේ ද නි් අපද්‍රව්්‍යෝය හැම දෙයක්ම පරිවහණය කරන්නේ රුදිරේ මගේ එහනාපට ලියන් රුදිර පටකේ කෘත්තිය මොනවාද. ම මිනිස්සිරුර තුළ මිනිස් සිරුර තුළ, ද්‍ර්‍ය පරිවහනය ද්‍රව්‍ය පරිවහනය මනවද අක්සිජන් පරිවහනය කරනවා. නේද. ඒවගේමයි කාබන්ඩයක්ෂයිඩ් පරිවහනය කරනවා වායුන් පරිවහනය කරනවා. ඒ වගේම අෞෂදවර්ග ඉට පස්සේ පෝෂක අපි කනාහරවලින් ලබා ගන්නා පෝෂක පරිවහනය කරනවා නෛත්‍රජනය භහිෂ්්‍රාාවී ද්‍රව්්‍ය පරිවහනය කරනවා ඒගේ ක්‍රියාවන් කන්නවා නේද. ඉට අමතරව තාමුණෝද කරන්න පුතේ විිශ්ව බීජ. එකැ ආරක්ෂාව සපේයනවා නේද විෂබීජ භක්ෂණය කරනවා ප්‍රතිදේහ නිපදවනවා නේද ආරක්ෂා කරනවා නේද ආරක්ෂ ක්‍රියාව කරනවා නේද ආරක්ෂක කෘතිය සුදුුර දාන මගින් තමයි එක් කරාන්නේ න සුදුරුදුරාණු මගින් ආරක්ෂ කෘත්තිය කරනවා නේද එතකොට මනාද කරන්නේ විිෂබීජ භක්ෂණය කරනවා ප්‍රතිදේහ නිපදවනවා ඒ වගේ ක්‍රියාවන් කරනවා. සම්බන්ධක පටකයනු මොනවාද කිය හ මනවාදපුතිේ සබඳධකටක කියල කියන්න. මකද සම්බන්ධක පටක කියල කියන්න. සිරුර තුළ තියන විවිධ ඉන්ද්‍රී අවයව එකනෙක සම්බන්ධ කරන පටකතමයි අපි හඳුල්ුවන්න්නේ සම්බන්ධක පටක කියලනේ දේකැනෙ සම්බන්ධී කරන ක්‍රියාවතමයි මෙමගින් කෙරෙන්. එන අපරිිය ියන්න පුළුවන් පුතේම මෙතන දේහයේ අවයවහා පටක අතර. අවයාවහා පටක අතර මනා සම්බන්ධතාවය පවත්වාගත් ගැනීමට මනා සම්බන්ධතාව පවත්වා ගැනීමට இවල් වන පටකයි ඉවහල් වන, අපි හඳුන් ොව මොවා කියද පුතේ සම්බන්ධක පටක කියලා හඳුන් ොනවා ඉළගේකමකක්ද ABC නම් කරන්න කියලා කියනවා මෙතන තින නදතර මේ ඒ කිය කියන්න මොනවාද මෙදන තියෙන මොනවද සිනිදුේෂී නද ඒ කියල කියන්න මොනද සිනිද්ද පේෂී සිනිදුේෂී එකටබ කියල කියන්න මොනවාද මේක හොයා ගඩුපපුළ රකුරූපී හඩේ තියෙනවා ඒක නනිියෂ්ටිකයි නේද හැඩෙන් හොයාගන්න පොදර බී කියල කියන්න මොවාද පුතේ කංකාල පේෂී නද මොනවාද කියන්නේ කංකාල පේෂී එතකොට සී කියල කියන්න මොනවාද සී කියල කියන මොනද කුතේ හරත් පේෂී නද මොනවාද හරත්ේෂී සිනිදපේෂී කංකාලපේෂී හල්ේෂී නේද සයිලවල කෘත්තියකු මදම පේශී සයිලවලින් මොනාද කරන කාර්ය. චලන ඇතිකිරීමන එද ශරීරයේ චලන ඇතිරීම චලන ඇති චලන ඇතිකිරීම. හරිපුදතාල් අපි බලමු හෙන ඊීළඟ ප්‍රශ්ණය සිනිදු පේෂී පටක තිබෙන ස්ථාන සඳහන් කරන්න කියරනවාද එතට කොහෙද ඇතැන් කියන බ ආහාර මාර්ගේ බිත්තිය තියෙනවා. ස ලබ ආර මාර්ග බිත්තිය ආහාරමාර්ගබිත්තිය තකොහෙද තියන්නේ රුදිරනාලවල නද රෘදිරනාාලවල බිත්තියේ රුදිිරනාාලවල බිත්තිිය ආයිතියෙනවා මුත්‍රාශබිත්තිය මත්්‍රාශබිත්තිය ඔන්නේගේ තයන්වල තමයි තියෙන්නේ නේද. හරි ඉට පස්සේ ප්‍රශ් බලොම්පපුත අපි කංකාල පේශීයනු මොනවාද කියලහනෝ. මොනද කංකාල පේෂී කියලා කියන්න මෙතන මේ අත්ප අනද පාදවල අත්වල මේ අස්ථීවලට සම්බන්ධ වෙලා තියෙන පේෂී තමයි කංකාලපේෂී කියලා කියන්න. එෙනවාද එකන දෙපසින් අස්තිවලට සම්බන්ධ වී ඇති පේෂී අපි කියනවා කංකාල පේෂී කියල නේද. එනම් අපිට කියන්න පුළුවන් මොනවාද දෙපසින් දෙපසින් අස්තීවලට සම්බන්ධ වූ, අස්ීවලට සම්බන්ධ වූ සම්බන්ධ වූ, අස්තිීචලනය කිරීමට අස්තිචලනය කිරීමට, උදවවන පේෂීවේී ස කංකාල පේෂී වලට නිදසුන්ද දෙන්නනල. මොනාද පොති උදාහරණ කංකාල පේශී අපි කතා කරාම නොවාද දවීශීර්ෂේෂීය නද දීශීර්ෂපේෂය තාමනාද තීශීර්ෂපේෂය ර්ෂේෂය තාමනවාද මුහුණේ පේෂී පාදවල පේෂී මෙවා තමයි කංකාල පේශී වලට උදාහරණ හරිද පුතාලා හරි අපි වලම ඊළඟ ප්‍රශ්නය මෙදන තියෙනවා හරත්පේෂී පටකය තිබෙන්නේ කවර අවයවේද. කොහෙද තියන්නේ හරත්පේශී පටකය අපිට කියන්න පුුවන් නම් කොහෙද තියනෙ පුතේ හරදයේ බිත්තියමංකව සුවිශේෂී පටකයක් කියලා නේද සවිශේෂී පටකයක් කියලා කිවොගදඒක තියෙන්නේ හරදේ විත රා නිිත්‍යවා ඕන තැන්වලක තියන්න පුළුවන් නමුත් හරත්පේශී පටකේ තියෙන්නේ හරදේ බිත්තියේ පමයින දෙන අප හරදේ බිත්තිය කියල ියන්න පුළුව හත්පේෂී සයිලවල ලක්ෂණ සඳහන් කරන්න. හරත්පේෂී සයිලවල තියන ලක්ෂණ මනවාද එතකොට කියන් බලන්න මොනාත්තියන ණ ශාකනය වී ඇත ශාකනය වී ඇත අයමනවාද තාමනෝදපතේ අලියයන පුළුවන් අපිටම හරස්විලේකන ඇත හරස් විලේකන ඇත තාමනද තිේනේ. ? මොනදලියන්න පුළුවන් අපිට හරස්විලේකන ඇත ශාකනය වී ඇත අපහොලියන්න පුළුවන් ඒකන අෂ්ටිකය නද ඒකනෂ්ටිකය අලියයන්න පුළුවන් අපිට මොනවාද අනිච්චානුගය නේද අනිච්චානුගය ල් අක්ෂණ යෙනවා හපේෂී සයිලවල නෙද මොනද තියෙන්නේ ශාකනය වෙලා තියෙන්නේ අරස්විලේකන තියෙනවා ඒක න්‍යෂ්ටිකයි අනිච්චානුගයි. නෙද. හරි අපි බලමු ඊළඟ ප්‍රශ්ණය ස්නායු පටකයේ කෘ්‍යය කුමක්ද මකදපුතිය ස්නායි පටකය කෘත්තිය ආවේග සම්ප්‍රේශණය කරන එක නෙද. එකනෙ සංවේදී ඉන්ද්‍රියවල යිඉඳං කාරක වෙතට ආවේග සම්ප්‍රේෂණය කරන තමයි කරන්නේ. සංවේදී ඉන්ද්‍රියෙන් මධ්‍ය ස්නායි පදධති ටර යනවා මධ්‍ය ස්නායි පද්ධ තියෙනා පහෝ. කාරකය වෙත පනි විඩාරගෙන එෙනවනේද. එන කෘතිය කොමස්ක්ද අපිට කියන්න පුළුවන් ආවේග සම්ප්‍රේෂණය ආග සම්ප්‍රේෂණය නැත්තන් අපි කියන කද පුතේ සංවේදී ඉද්‍රියන් වලඉඳං මධ්‍යස්නායු පද්ධතියටටත් මධ්‍යස්නාාවවි පද්්‍යේ තිය ඉඳං කාරක වෙතටත් ආවේග රැගෙනයාම. ස්නායිු පටකය සමන්විත වන ස්නායු සයිල. නිියණ වර්ගවල නම්ලියන්න ළුමුණනාද මේේ තියන නියවරෝණ වර්ග මතකයිනේද පුතාලට මොනාද තියන්නේ. සංවේදක නියවරෝණ තියනවා සංවේදක නියවරෝණ අයිතියනවා අන්තර්හාර නියවரோණ අන්තර්හාර නියවරෝණ අපහු තියනමොනනාද නවරෝණ ාලක නියවරෝණ. මොනවද නිවරෝණ වර්ගතුනපුතේ සංවේදිිහි නිවරෝ සංවේධක නියවරෝණන්තර්හාර නිවரோණ හා චාලක නියවரோෝණ. තෙරුණාද හරි. ඔන්න අක්ෂණ වටා තිබෙනමදමය ආවරණය කුමක්ද. මොකද පුතාටමං කියල දුන්න අක්ෂණය වටාතියෙනවා මේදමය ආවරණයක් නෙදේක මොකක් කියල ද අපිකිව වෙ මයිල්ලින් කොප් කිය කිවනේද. ඒක නැති තැන්ටි අපි හැඳෙන්වා මොක් කියලද රෑන්විය ගැට කියලා හැඳල්ලුවනේ. එන අක්ෂණ වටා තිබෙන මේදමයාාවරණය කුමක්ද මොකදද පුතේ අපි ලියන්න පුළුවන් මොකක්ද මයලීන් කොප්පු නේද. මයලීන් කොපපු. හරි. ඉඩ පස්සේ අක්සණ වට මයිලීන් කොපපු නොමැති තැන් අන්න මංකිවනේද මෙනිමහිම තියෙනකොට අක්ෂණය තියනවා මෙම මයිලීන් කොපපු තියනවානේද. මයිලීන් කොපපු නැති තැන් ටිම මේ තැන් අපි හඳුන්වන්නේ මොවා කියලද. මෙන මේ කොටස් අපි හඳුන්වනවා නොමැතිතයන් හඳුන්වන්නේ කවර නමකින්ද රැන්විය ගැට කියලා. මොනාදපුතේ කියන්නේ රැන්විය ගටනේ ද හෙනඟ ප්‍රලියන්න පුළුවන් රන්විය ගට. හරි අපි බලම් පුතාල හිෙනං ඊළඟ ප්‍රශ්ණය දර්ශීය ස්නායි සයිලක නිවරෝණ එක විය්හය පහතරූපයෙන් දක්වා ඇත. රප මගේ සාතති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න නෙද. මොකක්දහනේ රූපයේ ඒ සිට ජීදක්වා ඇති සංකේත වලට දාලස්ථාන නම් කරන්න කියනවා. එ අපි නම්කරුම් බලනකපුතේ මතකයිනේද මේ ඒ කියල කියන්නේ මක්ද සයිල දේහය නද. ඒ කියන්න මොකක්ද සයි දේහය. ත බී කියල කියන්නේ මක්දී කියල කියන අනුෂාකකා න දැයිවටි කියෑනමනවාද අනුෂාකකා. සී කියල කියන මොකක්ද පුතේ න්‍යෂ්ටිය නේ ස කියන්නේ මොකක්ද ඥ්‍යෂ්ටියය එතට ඩී කියන්නේ මොකක්ද මේ තින රැන්බිය ගැටර් රැිය ගට ර ගටර්. ඊ කියල කියන්න මොනවද එතකොට අක්ෂනය නේද ඊ කියන්නේ අක්ෂණය. එ කියන්නේ මොනවද මයිී කොප්පු මලීන් කොපු ජී කියල කියන්නේෙ මොනවද උපාගම කුඩුම්බ නේද උපාගමුඩුම්බ හරි එ ො නම් කරන්න පුළුවන් නද. පුතාල මේ හැම එකක්ම නම් කරන්න පුළුවන් ව්ඩෝනේ ං කියීර දීරණ තියෙන්නේ හැම කොටසක්ම පුළුවන් වෙන්න ඕනේ එ අපි බලම ඉටු කරන කෘතියානුව. රෝණන ර්ගතුනක් ඇැතේවා නම් කරන්න නේද නිියවරෝණ වර්ගතුනක් මෙතන තියනෙ එකයි නේද අනි තව දෙකුත් තියෙනො නොවා දේවාප නම් කරන්නේ තාලට මතකයි සංවේදක නියවරෝණය පිසෙල්ලත් කතා කරා මංකිව ප්‍ර ඒක ප්‍රශ්නවල ඒක විදිහයටට හනවා කියල නේද. සංවේදක නියවරෝණය ඉලාංගේ කපි කිව්වා අන්තර්හාර නවරෝණය, අන්තර් හාරනිියවරෝණය ඉඩි පස් අපි කිව්වා චාලක නිවරෝණය චාලක නිවරෝණය හරිපුතාල එහම් ඔන්න දැන් පාඩම හොඳ ටිගෙන ගත්ත අ පුතාලා හොඳ දෙඉන්න ඔබෝධ කරගත්තා නේද පුතේ අභ්‍යස වට උත්තර ලි්වා අමතර අභ්‍යස ගොඩකට පුතාලා උත්තරලි්වා ැඟ හිෙනනන්ගේ පාඩම පිළිබඳවයි පාඩමින්න්තියෙන ප්‍රශ් වලට උත්තරලියන්නන්නේයි පුතාලට හොඳ දැනුමක් තියෙනවනේද. එනම් පුතාල දැන් තවතම මේවාගේ ප්‍රශ්වලට උත්තරලියන්නඕනේ නෙද දැම් මෙතර ප්‍රශ්ණ වැරදුනානම්මකද කරන්න ඕනේ පාඩමට අදාල කොටස නැවත බලලා ආපහෝ ඒවට උත්තරලිියන්නඕන. ඒ විදිර තවතවත් ප්‍රශ් හෝයාගෙන උත්තරලිවම පුතාලට පුළුවන් අනාගතයේ පුතාලමෝන දෙන විභාගවලට සාර්ථකව පිළිතුරුලිියන්න.